පෙරුවන් සරණයි ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවට ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයේ දහ විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. विग्रह जीवित आहनवादी बल बल इन कारण जीवित योजना धर्म पर
ඉතින් ඒ කරුණු එන්නේ ඔක්කොම මේ හිතීම දැකීම ඇහි මොහක් හරි කාරණාවක් එක්ක. ඉතින් අර එතකොට අර අර පදරමකෝ ඉන්නවද නැද්ද ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්නවද නැද්ද කියන එකට ඉස්සල මේ න්‍යාය මේක කාරණාවට වෙලා ඉන්නේ. අන්න ඒක තමයි අරම පරිය. अनुगत अनुगत अपटेन මං හිටියද නැද්ද මං ඉන්නවද නැද්ද සෝතාපන්නයි ඉන්නවද නැද්ද සෝතාපන්න වෙන්නේ ඇයි සෝතාපන්න වෙන්නේ සෝතාපන්න වෙන්නේ අහලා තියෙනවා මක්කට සෝතාපන්න වීම කියන්නේ ඇහිලා තියෙනවානේ ආයේ කියන සෝතාපන්න වුණාට පස්සේ මේ ආ හතර පහ යන්නේ හැදුවේ අර දැන් ඒ ඇහිච්ච ඇහිව මොකද්ද කියලා කියන්නේ ඔය ඉතල සෝතාපන්න වෙච්ච හතර පහ යන්නේ නැහැ කියන්නේ ගලි ඉතින් ඒක දෙකතු වෙන්නේ කොහොමද ඒ කතාව ඕන නැද දැන් ඉතින් හතර දුකෙන් නිදහස් වෙනවා හතරක් තියෙනවා කියන කාරණෙන් දැන් අපට ඇහිලා නේ එක්ක පෙනිලා නේ එක්ක හිතිලා නේ දැන් ඒ කාරණා මොකද්ද ඒක දැනෙන්න කලින් ඒ කාරණා මොකද්ද වෙන්නේ තාත්තික නෑ කියලා තාත්තිකේ ඉදිලා නෑ ඉතින් එහෙම ඉදලා නැතුව තියෙද්දි මොකක් එක්කද එකතු වෙන්නේ මොකද්ද කතාව තියෙන්නේ කතාවක් කියදෙන්නේ නේ ඒ කියන්නේ කතාව විතරයි කියවිල්ලක් විතරයි මේ කියවිල්ලට ලෝකය එකදිනා අක්කේ අක්කේ සංජිනව සත්තා මේ කියවිල්ල කියන කාරණාව ඒක හඳුනාගන්න සත්‍යය අක්කේ යසින් පතිත්තේ තා කියවිල්ල ඉඳලා පිටකර ඉන්නවා කියවිල්ල ලං වෙනවා නේද කියවිල්ල ලං වෙනවා අක්කේ යසින් පතිත්තේ තා අක්කේ යන් අපරිඥාත කියවිල්ල හොයන්නේ මොකද්ද කියලා යෝග මායත් මචන් ඒකට මාර්ය වසංගීට යනවා මම කන්නේ මේ තියනවා කියන ඔය ගාත මොකනේත් ඇහුවොත් එහෙම ගොඩක් කුජනක් කුයි හරි මේක පොරොන්ද කොස්තෝගියා ඒ කිරිසනන් මේ මේ කිරිසනන් මේ යා මේ අර මේ බඩගින්න යසාමාන්‍ය බඩගින්න කියන එක තියද්දි ඒ ධර්මයේ යමුණා කියන එක කියන්නේ බලහඳ ඒ හැඟීම තමයි ඒ කියන්නේ ඒ හැඟීමත් එක්ක තමයි බලන්නේ අපි අපි ඉන්නේ ඉතින් බලවන් තමයි දැන් ඔය ඊගම් බැරිනේ ඉතලවලින් අපි සමාදාන වෙන ඉන්න ටික රජු සාමාන්‍ය මේ ඉතින් සමාදාන ඉන්නේ කියේ සාක්ෂි සමාදාන මේ ඒකේ ධර්මයේ ඉතින් පහසු නිදා දෙයි කියන්නේ ඉතලෙන් පස්සේ කන්න කිව්වම අදී මතක තියෙව මෙව නැතුව අර පොඩක් මනස පොඩක් කල්පනා කරලා දැන් මේ ඉතින් පහසු කරන්නේ ඉතින් කන්න දෙන්නේ ඉතින් තන අතර පුස්තු රෝගිය යන්නේ කියන තනස එයා දැන් සාමාන්‍ය දවස දෙකක් නෙවෙයි සතියක් විතර කන්න සිය ඉතල ගන්න සමාන රොතෙන් ඔය කියන දාට යන්න ඇත්තේ අපිට තනස මේ දැන් ඔය මේ වගේ සමාදන් වෙන දවසට ඒ දෙවේලුත් කාලා ඒ කාන රැට කන්න නැති ඒ එක වේලට කන්න තියෙන එකට තනස මේ කොච්චර දැන් මේ විඩා වෙනකොට ඒ විඩා වෙනකොට දැනෙනවද එතකොට ඒ දැනෙන එකත් එක්ක ඉතින් ඉදෙන්න දැකපු ගම බුදුරණවාස දැකපු ගම ආ මමත් දැන් බරට එක අහනවා කියලා හිතෙන්න තර. ඒකයි කියන අතීතේ පුරුදු කරලා තියෙනවා. ඒකේ බලන්න අර නිරේජියේ නිරේජීල නෝයා අර වචනෙට එතකොට ඒ කාලේ පුරුදු කරලා තිබිලා අර වචනේ කියලානේ හිත. හිතපු කාරණාවට. ඒ හිතපු දෙකට ඒ පාකේ නිරේජීල අය උඩට ඇවිදින්න ඒ තරුස්ත්‍රික් වෙලා ඉපදින්න. අර විදියට හිත හැදෙන්න අර ඒ කලින් ජීවිතේ කොහොම හුරු කිරිල්ල කරලා තියෙන්නේ නැද්ද? ඒ නිසා ඒක ඇත්තටම අසාමාන්‍ය විදිහට ඒ ඕක අන්න එතන හරියටම නැමියාව කියනන්නේ ඒක. ඒ කියන්නේ තමන්ගේ දැන් තමන්ගේ කිසි දෙයක් නැතුව. දැන් ඇත්තටම බඩගින්න කියන එක අර කුෂ්ඨ වේදනාව කියන එක
ඒ කිසි දෙයක් නැතුව කෙලින්ම නෙමුණා ස්වාමීන් වහන්සේ එතනටින් දැන් අපි හිතට එකපාරම උල්ට එනකොටම අපි හිතට එන්නේම මෙයා කොයි තරම් පින් කාර්යයක්ද කියන එක එතකොට ඒ කියන්නේ පෙර හැකියාව තිබුණා ඒකමයි මේකෙන් බලපාලා තියෙන්නේ කියන එක පැහැදිලි නැත්තම් හරියට එයා මෙතෙන්ද මේ පාර දිගේ එනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හම්බුෙන්න මෙයා කැමති කීයේ දැක්ක නමුත් මේක මේ හම්බවීම මේ මේ එතන මේ මේ ආකාරයට කඳුෙදී ඉතින් එහෙම මේ මෙයාගේ මේ පින තමයි කියන එක පිනට තමයි කොහොමද ඒ ටික වෙන්නේ ධර්මයේ හම්බෙන්න ඊළඟට කොහොම නැමින් හැකියාව ආදිරු කරපද දැන් ওই නිරේන්දනාව එක්කනේ ඒක නිරේ ගිහිල්ලා විඳවන ආපු කෙනෙකුට කලින් ජීවිතවල තිබිච්ච එකනේ धर्मे හිතන්න සම්පූර්ණ යමු වෙන්න ඕන හැකියාවක් දිනු කරලා තියෙනවා. අනවදී ඔය ඔය දැන් අන්තිමට කිව්ව කාරණාවත් එක්ක මේ යාවේ පෙර තින්ටිත් වගේ නා කෙනෙකුට ඒක නිකන් ප්‍රමාණයට හේතු කවින්නේ නැද්ද කියන්නේ අපි හිතමු දැන් එයාගේ නැමියාවක් කෙනෙක් තියෙනවා හිතන්න පුළුවන් හැකියාවක් लोकेद्याख्या අපි ඒක ඇති කරගන්න දැන් මම අර මේ ළඟදී කියන්නේ ඒ කාරණාව අපි නිතර කරනකොට අපේ මග හැරෙන්නේ නැති එක වෙනවා හැබැයි අපි කොච්චර ඇති වුණත් වෙන්නේ නැහැ අපි තුල හිතීම ඒ නැමියාව ඒ කියන කාරණා දෙද්දුන්නේ නැත්තම් එතකොට එහෙනම් අපි ඉතින් ගන්න ඕනේ අරක හැබැයි ඉතින් ලෝකේ ධර්මතාවය එක්ක ඒ කාරණාව හදි එයාගේ පුබ්බියකට පුණ්‍යතාවේ එක ඒ පුජ්‍යලේ හැකියි ලෝකේ ධර්මතාවය හිතන්නේ හැබැයි අපේ වීරියක් එක්ක අපි මේ බලන්න ඕනේ මේකේ කොහොමද නැමියාවක් එයාගේ දක්ෂතාවයක් එයාගේ හැකියාවක් තිබ්බද කියලා. මම එයා කන් රැටි කෙනෙක්. මම මේ ජීවිතේ ගැන අපිට බලන්නේ. එයාගේ කන් එක උතුරන්නත් මෙහෙම හිටියා කියලා කියනවා. නිරේ ගිහිල්ලා තර මේ ජීවිතය ගැන කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ බෞද්ධ සම්පත් මොකක්වත් නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ. එයාට මේ ජීවිතේ ගන්න තියෙන එකම දේ හැකියාව විතර. අර කියන්නේ තන්න හැකියාවයි ධර්මයේ ලැබීම පිටයි. ඒ කියන්නේ නම් මුදුරන් හන්සේ එන වෙලාවේ भावभोग संपत्ति भावभोग संपत्ति धर्म धर्म भावभोग संपत्ति भावभोग संपत्ति දැන් අපි එයා නැමුණා එහෙමනේ කියන්නේ ඒක නෙමෙයි ඒ විග්‍රහය කෙටිනේ අපිට කෙටි එකක් වුණ ගමන් අර මේක අපිට පිළින් කියලා හිතන හිතන මට්ටමකුත් එනවා එහෙනම් මෙතන විග්‍රහය කියන එක දැන් මෙතන අපි ධම්ම කාරණයක් කියනවා ධම්ම කාරණයක් ප්‍රකට වෙලා තියෙනවා
असामान्य चिंतन सत्यो विमुक्ति कामी अरे मनुष्य विमुक्ति काम होना अनुपील कथा दुर्नास उंगर मंगर नित्र अनुपील कथा गुडकिलावट पेड़ विमुक्ति कामी अति हिति दुर्नास की पहाल प्रज्ञावंत धरम अभुतक पूर्वंग इन युगे इतकोट यागी इतकोट एक सिस्मत को बुद्रहस अनुपील कथा पेड़ එයා කරපු නේද අපේ අපේ ජීවිතේ මේක අපේ ජීවිතේ වලදී තියෙන සකස් කරගන්න යම් කාරණයක් ඒක ගම් වෙලා තියෙනවා ඊට පස්සේ එතන එයා අර විදිහට බඩගින්න ගිහිල්ලා අනුගත වෙන සිද්ධිය තියෙනවා ධර්මයක්ම හෙනවා මේ කියන කාරණා නිසාද තියෙන්නේ දැන් එතකොට දැන් එහෙම වුණාම දැන් අපි හිතනකොට දැන් අපි ලෝකයට දැන් ඇහෙනවා ධර්මය ඇහෙනවානේ ඇහෙද්දී අපි හිතමු ගන්න දැන් මේක මේක මෙයාගේ පින කියලා හිතනවා මේක මෙයාගේ පින කියලා හිතනවා මේක අපි තව තැනක එහෙම කියලා තියෙන කාරණාවක් ගලපලා මේක පින කියලා හිතනවා ධර්මය ඇහෙන එකද ඔව් නෑ දැන් අපි ඒ එතන විතරක් ගියත් සමහරවිට කුතරෝගියාගේ සිද්ධියට විතරක් ගියොත් දැන් දේශනාවල තියෙන හැටියට දැන් එයා කලින් අර විදිහේ අකුසලයක් මොකක් හරි පුරු කරගෙන වචනෙකින් වැරද්දක් නිසා හරි මේ නිරේධීක ස්වභාවයක් පෙන්නනවා देश प्रकट कर हंसी हम कारण सत्यवादी बहु गुरु जीवित सत्यवादी वे गुरु लेकिन मुद्दे गुरु या बुरी कमी बुरी मनोहारी होनोहारी या होना
දැන් මම ඔය කරුණ කිව්වේ අපේ අපි මේ කට්ටිය හිතවන්න දැන් දැන් අපට නිකන් හිතේ දැන් හිතෙනවා ඇයි අපට මේ පේන්නේ හිතනවා ඇයි අපි මේ දකින්නේ නෑ හිතෙන්නේ ඇයි අපි අයි මේ සද්ද ඇහෙන්නේ හිතෙනවද දැන් ජීවිතය ඇත්ත හොයන්නේ දැන් ඒක ඒවා බුදුරණවහන්සේ නැතුව මේ ලෝකෙ මිනිස්සු හොයනවා ජීවිතය ඇත්ත ඔන්න ඔය ඇත්ත හිතවන්න මම කිව්වේ එහෙම හිතන්නේ ඇයි මේ ඇහෙන්නේ දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි වලටවත් මේ භෞතික විද්‍යාවටවත් හොයාගන්න බෑ අර මේ ඒක දේවල් දානවා නමුත් ඒක සම්පූර්ණ නෑ ඉතින් දැන් මේකට ඇත්ත හොයන කෙනා හැම වෙලෙම ජීවිතේ හිතනවා ඔන්න ඔය ප්‍රශ්නේ නැති නිසා තමයි මම අර කන එක බොන එක දැන් දැන් ඒක කිව්වට පස්සේ දැන් කනවා බොනවා ඇවිදිනවා නානවා මේ ඔක්කොම ගැන හිතනකොට ජීවිතේ ප්‍රශ්නයක් එනවා මොන ජීවිතේම ප්‍රශ්නයක් එනවා මොකද්ද මේකට කොට වෙන්නේ මොකද්ද මේ වෙන්නේ හැම වෙලෙම ප්‍රශ්නය මොකද්ද මේ වෙන්නේ මොකද්ද වෙන්නේ උත්තරයක් නැහැ හැම වෙලෙම ජීවිත ඇයි ඇත්තටම මුහුණ දෙනවා ඇත්ත හොයනවා සත්‍ය හොයනවා හැබැයි උත්තරයක් නැහැ අන්න එතනදි තමයි සත්‍ය පෙන්වන කෙනෙක් ළඟට යන්නේ දැන් අපිට මේ මේ සිදුවීම සත්‍යද සත්‍ය සිදුවීමක් වුණාට මේකට උත්තරයක් නැහැ දැන් ඔන්න ඔය සත්‍යවාදී බව මේ ලෝකෙ නැති නිසා දැන් අපි බලන්නකො දැන් මේ එච්චර සත්‍යවාදී නෙමෙයි හිත මැරෙයිද කියලා දන්නේ නැහැ ඒත් අපි මේ දැන් ජොලි වෙන්නේ නැද්ද ඈ එතකොට බලන්න කියන ලෝකෙ මට්ටම හිත මැරෙයිද කියලා දන්නේ දැන් ජොලියෙන් ඉන්න කැමති නැද්ද කැමති එතකොට දැන් අර සත්‍යවාදී බව කොච්චරද ඒ කියන්නේ මුළු ජීවිතයේ යෙදෙන හැම එකක් අම් මට්ටම ජීවිතයේ යෙදෙන කරුණු එක මොකක්ද මේ වෙන්නේ කොහොමද මේක වෙන්නේ ඇයි මේ සිද්ධියේ අර දැන් අපි පුරු වෙලා තියෙනවා අර බුදුරන් වහන්සේ ගාපු වචන ටිකක් දාලා වහන්න ඇසයි රූපයි විඤ්ඤාණ එකතුන ඕම් හරියේ කන ශබ්ද විඤ්ඤාණ එකතුන ඕම් හරියේ දැන් අපි අර වචන ටිකක් දාලා මේක වහන්න මේ අපේ හිතීම් වර්ධනය කරගන්න නෙමෙයි අරක වහන්න පුරු කරනවා හැම වෙලෙම ධර්මයෙන් කරන්නේ ඔන්න අපි ධර්මය අහනවා කියලා කරන්නේ මේ හිතන්න ඕන ටික වහනවා දැන් අපි දැන් ඔය ශබ්ද ඇහෙන්නේ ඇයි කියලා හිතන්නකෝ එහෙම කොහොමද ශබ්ද ඇහෙන්නේ මොකද්ද ශබ්ද ඇහෙනවා කියන්නේ ඔකර කන සද්ද වෙන්නේ නැද්ද දැන් එපා අපි මේක දාලා අරක වහරගෙන කරන්නේ මේ මොකද්ද මේ හිතන්නේ කියලා මෙන්න මේක ජීවිතේ මේ හැම එකම හිතනකොට අන්න ජීවිතේ යෙදෙන හැම එකම යා හිතන්න පුළුවන් ඔස් සාමිනාස්සේ අර කාලෙකට ඉස්සෙල්ලා අඟුපමාව සාමිනාස්සේ හිතපු එකන්නේ කියන්නේ මම බත් කනවා කියලා එතන මම බත් කියන දෙක හරපුවම කනවා කියන එක මොකද්ද කියලා හිතන්න කියලා එතකොට ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ එහෙම ඒ ගැන එතනින් පස්සේ නැමීම ඇති වෙනවාගේ දැන් මට හිතුවේ අභෝපමාවේ ඒ කියන්නේ අභ කොටයක් තියෙනවා ඒ අභ කොටේ තියෙන පළවෙනි ස්වභාවය එතකොට මේක ගලක් උඩ තිබ්බොත් එහෙම ඒක පළවෙන්නේ නැහැ හැබැයි මේ පොළවෙන් තිබ්බොත් වතුරක් දැම්මොත් අන්න පළවෙනි එතකොට ඒක ගැන මේ අර දිගින් දිගටම කරුණු කියන්නේ ඒ අඹ කොටේ තුල තියෙනවා මේ ගහක් හැදිලා කොළ හැදිලා ගෙඩි හැදිලා ඒ වගේ විශාල රුකක් හැදෙන ගතිය අර ඇටේ තියෙනවා හැබැයි ඒක පේන්නේ නැහැ නමුත් අර කරුණු ටික එකතු වුණොත් එහෙම ඒ කියන්නේ වතුර සුදුසු තැනකට දාලා වතුර දැම්මොත් එහෙම මේක පැලෙනවා. නමුත් දැන් පැලවෙන එක අපිට පේන්නේ නැහැ. පේන්නේ අර අවස්ථාව තමයි. ඒ කියන්නේ දැන් මොන මතු වුණා මේ කොළ දෙකක් ආවද ඕ මේ ඒක පේනවා. ඊළඟට මේක ආයෙ ලොකු වෙලා ඊට වඩා ලොකු වෙච්චාම ඒකත් පේනවා. ඊළඟට පොඩා ලොකු වෙලා කඳ පිටිලා එතකොට මේ පේන්නේ හැබැයි අවස්ථාවල් විතරයි ඒක පේන්නේ. නමුත් මේ පැලවෙනවා කියන එකවත් හැදෙනවා කියන එකවත් අපිට ඒක
හිතන්නලා ඒක කොහොමද වෙන්නේ කියලා. හැබැයි ඒක වෙනවා. ඒක ඇත්ත. ඒ වෙන එක ඇත්ත. දැන් කොහොමාරි කියන ස්වාමීන් වහන්සේ ඒක ගැන හිතලා තියෙනවා. ඒ හිතපු හින්දානේ මේක ඒකෙන් දැන් අපිට කියනවානේ මෙතන මේ පටිච්ච සමුප්පාදයේ කියන පටිච්ච සමුප්පාදයේ තමයි එතන කියන්නේ ඒක විස්තර කරන්න මේක කරුණ වශයෙන් කියන්න බෑ මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. නමුත් ඒකෙන් හිතන්න පුළුවන්න්නේ මේ කටයුතු තමයි කියලා දැන් ස්වාමීන් වහන්සේ දැන් කිව්වා මේ කර ඇසයි රූපය විඥානයයි එකතු වුණා මේකෙන් තමයි මේක උනේ කියලා. එහෙම ඒක එහෙම අපි උත්තරයක් දාගත්ත ගමන් එතනින් හැට එතනින් හැට ඒකට හිතන්නේ ඒකට උත්තරේ ලැබෙනවා. සාමාන්‍ය සත්‍යවාදී කෙනෙක් දාගන්නේ නැහැ. ආ ඒක තමයි. එහෙනම් දැන් මොන කණාවේ සත්‍ය දැන් මොකද්ද මේකෙන් දැන් අපි මේ හිතින් දාගත්ත හිතරුවන්නේ. ඒක අපි අය හිතුව එකනේ. සත්‍යවාදී කෙනාට ඒක නෙමෙයි තියෙන්නේ. සත්‍යවාදී කෙනා මේ හැම වෙලෙම මොකද්ද මේ කියලා හොයන ගතිය තියෙන්නේ. අර සත්‍යවාදී බවේ ප්‍රඥාව තියෙන හේතු කියන්නේ මොකද්ද කියලා හොයන ගතිය නෙමෙයි. කිසි විලාවක හරි අපට මොනවා හරි දෙයක් ලැබුණා නම් ඒ ලැබුණ තැනදී අපි හරියද නැද්ද? තමන් හරිනේ. ඔය ලැබුණ උත්තරේ ලැබුණා නම් තමන් හරිනේ. ඒකෝර බුදුරණවහන්සේ ධර්මයේ මුල මොකද්ද? තමන් හරි කියන එක වැරදි කියන එක. දැන් අපට අපි හිතලා මොන හරි ක්‍රමයකින් තමන් හරිුණා බුදුරණවහන්සේ ධර්මයේ මුලම නැහැ. බුදුරණවහන්සේ ධර්මයේ මුලම නැහැ. මොකද හේතුව අපට හරියටම හිතලා යමක් ලැබෙනවා. එතන මම හරි වෙලා මම හරි නොවන බව ප්‍රායෝගිකවම සිදුවෙන්නේ අන්ත අසරණ වුණහම නැමින කාරණාවක්. ඒක තමයි ප්‍රායෝගිකම නැමීම කියන්නේ. අන්නේ නැමීම ඒක මුනිච්චාවට නෙමෙයි. ප්‍රායෝගිකවම අන්ත අසරණ වෙන නැමීම. අන්න එතකොට මේ නැමීමත් එක තමයි දැන් අර වෙන කෙනෙක් මෙහෙවන්නේ. එතකොට වෙන හැබැයි ඒක වෙන්නේ නැහැ අපි හිතන්නේ නැතුව. අන්න ඒකයි වැදගත්. හිතන්නේ නැතුව අපි සත්‍යවාදී කියලා හිතුවොත් විතරයි අපි අපේ හිතට වසඟ වෙන්නේ නැත්තේ. අපි සත්‍යවාදී කියලා ජීවිතය ගැන හිතුවේ නැත්තම් අපි අපේ හිතට වසඟ වෙනවා. ආයි හිත කියන එක කරනවා. සත්‍යවාදී හිතුවද නැති අපි අපේ හිතට වසඟ වෙන්නේ නැහැ නේද? එතකොට අපි අපේ හිතත් එක්ක කටයුතු කරන්නේ නැහැ. ඒතරම් අපි අපේ හිතත් එක්ක කටයුතු කරනවා. සත්‍යවාදී ගාන කල්ලාන්ට ඒක මෙහෙමයි අයියා. ඒක අපි මුලින් ගුරු කරන්නට ඕන නැත්නම් නැහැ. අපි මුලින් ගුරු කරන්නට ඕන. මොකද ඒක බුදුරණවහන්සේ අර සම්බෝධිපක්ඛ සූත්‍රය කලින්ම භාවනාවක් කරලා කියලා දෙනවනේ. ඒක අපි මුලින් ගුරු කරේ නැත්නම් කියන දේ අහන්නෙත් නේ. ඒ කියන්නේ දැන් අපි කියන වචනයක් අහන්න කියන ප්‍රතිපදාවෙන් නැමෙනවා කියන එකයි අපි කියන වචනයක් අහනවා කියන එකයි මේක දෙකක්නේ. අපි කියන වචනයක් අහන්න අපි වැදගත්කම ඉන්නට ඕනේ. එහෙනම් අපි අර කාරණාව හුරු කරන්නට ඕනේ. ඒක මූලිකවම හුරු කරන්නේ. ඊට පස්සේ අපි හිතනවා කියන එක ඉක්මවල නැමීම තියෙන්න ඕනේ. අන්න ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ. හිතනවා කියලා දැන් මම නැමෙන්න ඕනේ, මම නැමිලා ඉන්නේ. මේකත් මට ලැබිලා. මම නැමිලා ඉන්නේ කියන එක මට ලැබිලානේ. ඒකත් මම දහවලා තියෙන්නේ. හැබැයි අපි ඒක හිතන්න ඕනේ. ඒක හිතනකොට අර කියනවා නම් මොනවද කරුණ කල්‍යාණ මිත්‍රයා? ඒක හිමම ගන්න කැමති ඉන්නේ. ඒකේ ප්‍රශ්න කරන්නේ නේද? ඇයි අර මේ ඒ වැදගත්කම හිතපු නිසා. එහෙම නැතුනොත් එහෙම ප්‍රශ්න කරනවා. අතුලෙන් ප්‍රශ්න කරනවා. අර අතුලෙන් ප්‍රශ්න කරන්නේ නැතුව ඒක හිමම ගන්න කැමති අන්න අර විදිහ හුරු කිරලා තියෙනවා. එතකොට ඒ විදිහ හුරු කිරලා කරන්න ඕනේ. හැබැයි ඒ විදිහ හුරු කිරලා තිබමමනි අර ධර්මයේ පෙන්වන නැමියාම් වෙන්නේ නැහැ. එකෙන් ධර්මයේ කියන්නේ අර කෙලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටෙනවා කියන නැමියා වෙන්නේ නැහැ. ඒකට අර හිතන විදිය උරු කරන්න ඕනේ. එතකොට ඒ හිතන විදිහේදී සැබෑවටම තමන් හිතන විදිහටම ඉඩක් නැති වෙනවා. අන්න ඒකයි. ජීවිතේ තමන් හිතන විදිහටම ඉඩක් නැති වෙනවා. ඒ නැති වෙන තැනදී නැමීම තමයි සැබෑව නැමීම කියන්නේ. ඒක නැමෙනවා කියන්නේ මෙතන සංකරම මාර්ගඵල ලැබනවා කියන එක. අතන හැබැයි අපි හුරු කරන්න ඕනේ. ඒක හුරු කර නැතුව ඉඳි අපි දැන් කියන එක අහන්න තියෙනවා. තමන් තවත් කොහොමද ඉතින් තමන්ගේ දේ ලකුණක් වෙනවද ඒක?
දැන් අපි ඒක හුරු කරන්නේ නැති අපිට හිතන දේවල් කරන්න ගියාම අපි කියන දේ ඒ කියන්නේ අපේ හිත කියන එක අපි අහන්නේ. එතකොට ඒකටම ඉඩ දෙනවා. ඒකට ඉඩ දුන්නට පස්සේ අර කියන කාරණාවට කලණ මිත්‍ය කියන කාරණා නෙමෙයි නේද? ඒසයක හුරු කරන්නත් ඕනේ. ඒක හුරු කරන්නත් ඕනේ. හැබැයි ප්‍රතිපදාවෙන් නෙමෙන්නේ හුරු කිරilla නෙමෙයි. ඒක එක දැන් අපි මෙතනද එහෙම හුරු කරාට පස්සේ දැන් මම හිතන්න මොකක්ද කියනවා. දැන් අර විදිහට හුරු කරා නම් හිතන්න කියලා හිතනවද දැන්? හිතනවනේ. හුරු කරේ නැත්තම් හිතන්න කවද හිතනවද? නෑ. හුරු කරා නම් හිතනවා. එතකොට දැන් මොකද කරන්නේ? ඒ කියප එකද හිතන්නේ නැද්ද? ඒ කියප එක හිතනවනේ. ඒ කියප එක හිතනකොට මොකද වෙන්නේ? හිතන ගැටි වැඩි වෙනවනේ. අන්න එතකොට අන්තසරණයට ඒ නැමියට ප්‍රධානම නැමිය. හැබැයි අරේ හුරු කරන්නේ නැතු විදිහොත් එහෙම ඒකේ නාර කියන කාරණාව මේ විදිහට කරන්නේ නැහැ. එතකොට යාට ප්‍රශ්න කිරිල්ලක් එනවා. එතකොට එයාට ඕන විදිහට කරන්නේ. හිතට ඕන විදිහට කරන්නේ. ඒ ප්‍රශ්න කිරිල්ල යාට එන්නේ නැහැ එතකොට අරේම කරනකොට. අන්න ඒකේ පළවෙනි කාරණාව. ඉතින් අරක අර ප්‍රතිපදාව වෙන්න මෙනවා කියන එක අපිට බලෙන් කරන්න බෑ අපි හැම හිතුවොත් තමයි කරන්නේ වෙන්නේ සිදු වෙන්නේ ඔව් ඒකදී අර අපි මං කියන හිතන ගතිය කියන්නේ ඒ ජීවිතේ හැම එකම හිතන ගතිය දිගට ඉදෙන දනදී එතකොට අපි බලෙන් කරන එක නෙමෙයි ඒ නැමිනවා කියන එක එතන නැමිනවා කියන එක බලෙන් කරන එකක් නෙමෙයි හිතීමෙන්ම අසරණ වෙනවා ඒ කියන්නේ ඒක දර්ශනවාදී අසරණකම හිතීමෙන්ම අසරණ වෙනවා. ඒ හිතීමෙන්ම අසරණ වෙච්ච තැනදී සිදුවීම නැමීම. ආය බලෙන් හිතලා නැමිනව නෙවෙයි. පෙරේද මොගේ මානසික මේ පෙරේද සංඥාද කරපු දේශනාව මම දැන් ගොඩාක් විදිහට දේශනා කරේනේ. ඒකේ කර්ම දේවේ මේ කරුණු තියෙන්නේ මේ ධර්මයේදී මොනවානේ මට නම් පෞද්ගලික කිසිම ලක්ෂණයි ඉදේශනේ අර මොකද මේ සංඥාන්සේ අපිට කාලෙක ඉඳලා කියවන්නේ මේ සබ්ජායනා කරන්න කියන කියන මම නම් පෞද්ගලිකව ඒක ඒ කියපු විදිහට කරේ නැහැ නමුත් අර ඒ දේශනාව අහනකොට මට හොඳටම තේරුණා ඒ ඇයි මෙහෙම කියන්නේ ඒක කළ යුතුමයි කියලා අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන එක හොඳටම තේරුණා ඒ කියන්නේ පිළිගන්න ඔය හවස කරත් එක පිළිගන්න ඒකේ මේ කරුණ කන්නේ මේ කීපයක් විස්තර කරනවා අතිශයින්ම දැන් ඒක හත් දින ප්‍රහණස්ස ඉතින් මට හිතුනේ අත් වශයෙන්ම අර ඒක ඉතින් මේ ජීවිතේ හැබැයිලා තියෙන හැටි එන්න ඇති මේ හිතට වහල් වෙලා ඉන්නේ කියන එක අපිට තේරෙන්නේ දැන් අන්න අර වගේ ඉන්නවා එහෙනකොට මේක ටික ටික තේරෙනවා මේ අපිත් මේ එක්කෝ මාන්නේ එක්කෝ අර හිතට වහල් වීම කියන එක උද තමයි මේ එක එතකොට ඒක ප්‍රේශයක් ඉතින් අපි මේ අසරණත්වයට වැටලා තියෙන්නේ අපේම වරදින් කියන එක මේ එතකොට කල්යාණ මිත්‍රයා කියන දේ අන්න ඒ වගේ තේරුනොත් මේ මේක නෑ මේක කරන්න මේක තමයි හරි කියන එකට අන්න ඒ ටික අපිට නැති කියන්නේ මේ ප්‍රශ්නේ ඉතින් අර වගේ දේශනා එනකොට මේ කියනම් මතනවා කියන්නේ ඔව් අනිවාර්යෙන් දැන් ડોක්ටර් ජිරන්කෝ දැන් කියන ගොඩක් පාඩම් කරනවා පුදුම විදිහට පාඩම් කරන්නේ දැන් ඇයි යන අර්ථයක් තේරෙනවා දැන් මේ කරන සූත්‍ර අර්ථයක් තේරෙනවා ඒ කියන එක අර හරියට ඒ කියන්නේ වැදගත්කම මිහිරි බව සුන්දර බව ඒ ඔක්කොම එදෙනවා දැන් මම ඔය මම ඔක්කොම කට ප්‍රතිපත්තන්ට මම අර වරදී කියන හැඟීමෙන් බලනවා ප්‍රතිපත්තන් සූත්‍රය කරන ඔක්කොම කටපාඩම් ඒ කියන්නේ දැන් මේ ළඟදි කටපාඩම් කළා නේ කටපාඩම් කරනෝනේ කොරණල කටපාඩම් කළා නේ සජ්ජායනා කළ යුතු කාල සජ්ජායනා කළා සජ්ජායනා කරනකොට ඒවා නිකම්ම කටපාඩම් හිටිනවා දැන් සරණස්ස මේ ඔය දැන් විකාරනේ මේක ඉස්සරහ
මම කියන්නේ අර මම දවසක් ඉන්ටර්වියු එකක් කතා කර ගන්නේ ඔය ස්වාමීන් වහන්සේ පිනමිලා ඉන්නේ. හැබැයි අර වැඩේ නම් මම කරන්නේ නැහැ කියලා ඒ කියන්නේ මේ පාඩම් කරන එක ඒ කියන්නේ රජායනා කරන්නේ ඉතින් ඇත්තටම කරේ නැහැ තමයි. මේ ඉතින් ඒකේ වටිනාකම ඉතින් තේරලා තිබුණෙත් නැහැ. ඉතින් මේ දැන් ඒක කරද්දී මට මේ තව එකක් තියෙදි තහඬ හිතුණා මේ දාපි නංගෝ තුත් කේම පුත්‍රී දැන් ඕකේ මුල ඉඳලා අග වෙනකල්ම සත්‍යයනා කිරීමද කරන්න ඕනේ එහෙම නැත්නම් දැන් ඕකේ වටිනාම කොටක් තියෙනවා ඊට වඩා උදාහරණයක් විදිහට ගත්තොත් කච්චාන පුත්‍ර දැන් ඉතේ කච්චාන පුත්‍ර සයනාසේ බුදුන් වහන්සේ ගහනවා මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය කියලා කියනවා මේ කුපමලකින්ද ඒක ධර්ම සාකච්ඡාව මේ ළඟදී කරපු දේශනාව ওই ප්‍රශ්නේ වුණා අහන සිද්ද. මේ ගිය සැරේ හරියට කලින් සැරේ ඔය විදිහටම ප්‍රශ්නේ අහලා තිබ්බා මේ මේ සජ්ජායනා කරනකොට මේවා මේවත් එක මතක තියාගන්න ඕනද මොකද්ද කරන්න ඕනද කියලා. මේ ළඟදී විතරද වැඩසටහන එකේ කිව්වෝ. නෑ මහන්ඩෝන කියලා හිතාගත්තේ මේ මේ දැන් මුල ඉඳලා දැන් ඉති තියෙනවා නේද දැන් මහන්සිය ආවල් සායමඩ ඉන්නකොට මේ මේ හිතුනේ කියලා ඒ නිදානේ ඔක්කොම එතකොට දැන් ඉති ආදි දාන එතනින් පස්සේ ඒකේදී මුදලයන් මහන්සියගේ උත්තරේ කොටස විතරක් කටපාඩම් කිරීම පොදු න්‍යාය පොදු න්‍යාය ධර්ම න්‍යාය වල විස්තර කරන කරුණු තියෙනවානේ. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොම පොදු න්‍යායක් කියන්නේ. සමහර අය වගේ තියෙනවානේ නිදානේ එක බලන්න ඕන ධර්ම කරුණු. එතකොට නිදානේ සත්‍යයනා කළ කටපාඩ නොකරට නිදායේ මේ තේරුම් දැනගෙන හරි තියෙනවා. ඒ කියන්නේ නිදානේ විස්තරය දැනගෙන හරි තියෙනතෝනේ. මේ විශේෂයෙන්ම ධර්ම කාරණාව තමයි. මොකද බුදුරණාහි කාලෙදී නිදානේ ප්‍රතන්ත්‍රයක් නේද? ඒක කාරණාවනේ මතක තියාගන්න කියන්නේ. ඒ කාරණාව තමයි පොදු ධර්ම පරියායල් එක්කට ඔක්කොම ප්‍රශ්නයක්ම නේ නිදාන කතාව අදාළව නැහැ පොදු ධර්ම පරියායයි. නැහැ මෙතනදී කච්චානගත සූත්‍රයෙන් පැහැදිලිවම මාගේ ප්‍රශ්නයක් අහනවා. සම්මාදිට්ඨිය විතරනේ තියෙන්නේ ලොකු නිදානියක් උත් නේ සම්මාදිට්ඨිය විතරයි. ඒ සම්මාදිට්ඨිය මතක තියාගත්තාම හරි ඒක. පාලියෙන් මේක කියන එක. ඔය සම්මාදිට්ඨිය මොකද්ද කියලා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. ඒතරේ සම්මාදිට්ඨිය කියන කාරණාව විතර එතනින් එහාම උකුත් නැහැ. ඉතින් අන්න ඒ වගේ දැන් ඇත්තටම ඒ වගේ කාරණාවක නිදාන සුට්ටෙදී තියෙනවා. ඒක නිදානේ අමතක අමාරු නෑ. ඒක වගේ කයි කේමක සූත්‍රයේම වගේ ගත්තාම නිදානේ ලොකු මේකක් තියෙනවා. ඉතින් ඒකේ අර කතාව මතක තියාගෙන කරුණු මේ කතාව සිංහලෙන් හරි මතක තියාගෙන අර කරුණු මේ කියන්නේ අපට උපකාර වෙන්න කරුණු ටික මතක තියාගෙන සජ්ජායන කළ පාඩම් කරගත්තාම හරි. අර අනාගතේ පරම්පරාවකට යන ඉතින් එක්කත් වචන වෙනස් වෙන්නේ නැතුව සජ්ජායන කටපාඩමේ තියෙනවා. අනාගත පරම්පරාවයි දැන් නැති පොත්වලදී අර ඒ දේශනාවේ අර සුත්ත දත්තා අචිසා පරිචිතා මසංජිතා විත්‍ය සුපටිද්ද කියන ඒ කහු ටිකක් ලස්සනට මේ වෙන විග්‍රහ කරන්නේ ඉතින් අන්නේ වහම ආද්දී තේරෙනවා ආනන් මේ මේ විදිය කරන්න ඕන විදිය ඊළඟට ඊට ඉස්සෙල්ලා කියන්නේ සද්දා රුචි උස්සව ආකාර පරිපාලිතක දෙත් නිඥානක දැන් ඒක දෙත් නිඥානක් අන්තිම වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ ඒකකින් අර තමුන්ගේ පැත්තට බලන්න ඔව් ඒක කල යුතුයි හැබැයි ඒක කලා කියලා මේ හරියන්නේ නැහැ නේද? අර කපේ දීදී කම දෙකම අරන් يعني පස්සේ අර සුතාදාතා ඔච්චර පරිචිතයි ඒ ටික එහෙම එක්ක විතර කරපියක මම හිතන්නේ ඊටාම සරලව මේ ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ කම කියේ එදින් කියුවේ මේ දෙන අවවාදවල වටිනාකම අන්නේ වගේ තේරෙනවා. දැන් වුණා නේද?
ඒවා නේද යන්න බෑ අපි කොච්චර හිතුවත් නෑ නෑ අපිට පුළුවන් කියලා යන්න බෑ එහෙනම් බුදුරණවහන්සේ වැරදිලාද දී එතකොට ඉන්නු තේස්පලාර දැන් අපි ඕන කරන ඕක දන්නවනේ අහලා තියෙනවා අර පරණ මතකවල එන එකේ භයානකකම එතනක් වැඩි නෑ දැන් අපි මේකේ හරියට අර්ථයක් දන්නේ නැහැ හැබැයි කෙරටික මතකයි දුක්ගාල මේ මොකක් හරි කියනකොට මම ආ ඔය අරකයි කියලා ඒක එතනම දුක් වෙලා යනවා මේ මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ දැන් ඇත්තට විශාල පිළිසක් ඉන්නවා මේ කටපාඩම්. කියන්නේ ඇත්තමට හතුරක් තියෙනවා. කියන්නේ සුත්තු මේක සජ්ජායනා කළ කටපාඩම් කරගෙන දරාගෙන කියන්නේ ඒ අනික නිකනුත් නේ වැදගත්කම මොදවල තේරෙලා වැදගත්කමත් එක්ක පුදුම හතුරකින්. ඒ කියන්නේ ඒ මම අද ડોක්ටර් කතා කරද්දි මම කිව්වා වැදගත් වෙන්න තාක්කල් කටපාඩම් කරන්නේ නැහැ. වැදගත් වෙච්ච දවස ඒකේ වටිනාකම දැනෙච්ච දාට මසුරන් වගේ තියාගෙන ඒක අනිවාර්යෙන් කරනවා. දැන් අපිට පෞද්ගලිකව දැන් මතවල මුලක් නැට කාලේ දිගටම වගේ මතක හිතින් නැති ප්‍රශ්නේ තියෙනවා. ඕක ඉන්න මට නිකන් හිතෙන්නේ ඕක හින්දාම තමයි මේ මුලට කම්මැලි වුනේ. වෙන ඒ කියන්නේ මේ ඔබ දැන් පන්න යනක දින ගානක් මේ පාඩම් කරන්නේ කොහොමද මේ මේක මතක හිතින්නේ නැහැ. ඉතින් එතකොට මේක නිෂ්පල වැඩක් නේ කියලා වගේ හැඟීමක් තමයි හිතේනේ. නමුත් ඉතින් මේක අනිවාර්යයෙන්ම දැන් ඊයේ පෙර කන්ද සම්මන් මම ඇවිල්ලි. අර ඒක කියලා ඒක අමාරු තමයි කරන්න තාමත් අමාරු තමයි නැතුව මොකද්ද කරන්නේ? එකම එකම අන්නේ ඒ වගේ මේ අනේ බුදුරණන්සෝ ඒ ටික කියන්නේ ඒ කාලේ ඔය හැකියාව තියෙන වික්ෂුන් ඉද්දි මිනිස්සු ඉද්දි නේ එන අනාගතයේ වික්ෂුවන්ට අනාගතේ පහළට කොහොම කරන්න වෙන්නේ අඩු කරන්න හම්බ වෙන වර්ග කරන්න නෙවෙන්නේ අඩු කරන එක නෙවෙයි ඉතින් අනිවාර්යෙන් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා ඒකේ සිදුවීමක් තියෙනවා මේවා සියරම බුදුරන් වහන්සේ අනික මේවා බුදුන් වහන්සේ දේශනා කරන්නේ හැම පැත්තම හොයලා බලන්නේ දැන් අපි ඒකට තැකීමක් දක්වන්නේ නැහැ කියන දැනදෙමු එක පැත්තකින් බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ප්‍රශ්නයක් එනවා අනිත් පැත්තෙන් අපි ඒ කියන කාරණාව නැමෙන්නත් පැත්තක් කියනවා. ඉතින් ওই ටික සිද්ධ වෙනවා. ඉතින් ওই කාරණු එනේ අපි හරියට හැම එකම අද අදද වන්ද කියේ. ඊයේද මොකද? බුදුරණවහන්සේ කිව්වේ කී හරිවැරදුනට අපට අයිති නැහැ. ඒ කියන්නේ බුදුරණවහන්සේ ඔළුවෙන් හිටගෙන ඉවොත් ඔළුවෙන් හිට ගන්න පුළුවන්කමක් අපට තියෙනවද? බෑ කියලා හරියන්නේ නැහැ. උලක්කොඩ හිටගෙන ඉවොත් උලක්කොඩ හිට ගන්න පුළුවන්කමක් අපට තියෙනවද? ඇයි? බුදුරණවහන්සේ කියන දේ වැරදි නේ. දැන් අපි ඒක හරිවැරද්ද අපි අපට පුළුවන් විදිහට කරන්න හොයන්නේ ඇයි? බුදුරණවහන්සේ කිව්ව දේ අපි හරිවැරදි හොයනවානේ. මෙච්චර මේ අසාමාන්‍ය හැකියාවකින් යුක්තව මේ පැහැදිලි කරපු බුදුරණවහන්සේගේ වචන ටිකට අපි හරිවැරද්ද අපට කරන්න පුළුවන් පුළුවන් විදිහට ඒක හරි ගන්න දෙනවා. මම අර අද උදාන පාලිත්තක් පිළිලං කරන්නේ ඒකෙන් තනි කර අර ගන්න දෙනවා නිකන් අපට අවශ්‍ය විදිය තමයි ගන්න. අන්න ඒ කාරණාව සිදු නොවෙන්න ඕනේ. ඒක ජීවිතේ මම ඒක කතා කරලා තමයි ලස්සනට ජීවිතේ ඉදිනවනේ කියද කොට. තනිකර ජීවිතේ කොටසක් වෙනයි. එහෙනම් ජීවිතේ ඒක වුණාට පස්සේ හේ විමුක්තිකාමිත්‍ය ඇති වුණාට පස්සේ අර වාර ගානට සෙට් වෙනවා. ඒ දේශනේ මට හදිහිට මේ එතුමා දැන් සන්නහ දුර්වාහනයක් කියන්නේ මේ ජීවිතේම මේක ජීවිතේ වෙන්න ඕන කියලා ඉතින් ඔන්න විලාව බලන්න දුරුකක් තියෙනවා ඒක දිහා විතරම ඉතින් බලන්න විලාව බලන්න ඕනේ කියලා එතන වань දැන් මට පෞද්ගලිකවම අත්දැකීමක් තියෙනවා ඉතින් මේ විද්‍යුලෝස ෆිල්ම් එකක් අයින් කරන්න සිද්ධ වුණා අයින් කරාට හැමදාම ඇවිල්ලා තනම බලන්න ඉතනමයි බලන්නේ අර අයින් කරාට මේ අර පුරුදු ඉතින් දැන් මෙතන හොඳ ලස්සනට ඒක කියනවානේ මේ ක්‍රමේ ඒතකොට මේ පාඩම් කරන්න ඕන කියන එකේ වටිනාකම මේ ඒක හොඳ උදාහරණයක් තියෙනවා සංගාලමට මතක් වුණා ඒත් වශයෙන්ම අරද බලන්න ඒ වගේ මේ පාඩම් තිබුණොත් එන්නේ මේ පටපාඩම් තිබුණොත් තත්ගාල ඒක එනවා අනිත් එක තමයි දැන් අපිට පාලියෙන් සිංහල තේරුම් දැනගන්න
අපිට අපි අපි ගොඩක් කරන්නේ තමයි මේක විශ්ලේෂණය මතක තියාගන්න. ඒක හරියන්නේ. විශ්ලේෂණය මතක තියාගන්නේ අපට ඕන විදිහට. බුදුරණවහන්සේ දේශනා කරපු දේ නෙමෙයි. දැන් අපි තමයි දැන් කචනක සූත්‍රෙ මෙන්න. දැන් ඕක තමයි කියලා තියෙන බණ්ඩාර හොඳටම ડોක්ටර්ට. දැන් ඔන්න මේක ඇට කියන එකත් නේද ඇට කියන්නේ කොහොම එකක් නෙමෙයි. තියෙන විග්‍රහය දැන් අපි ඔකෙන් කෑල්ලන්නේ ඔය ගන්නෙ. කෑල්ලක් අරගෙන අපි මේක සාරාංශ කරගෙන අපිට තේරෙන විදිහ මතක තියාගන්න. එහෙම හරියන්නේ නැහැ. එහෙම වුණාට පස්සේ අපි බුදුරණවහන්සේගේ මේ ධර්මදේශනාවේ කියන්නේ පොඩි හලන ගති ඒ අපේ එකතු කර ඔබ යන්නේ නැද්ද හලන ගති ඒක අර අර පාලියෙන් අරක හිම මතක තියාගත්තට පස්සේ හලන්න එකතු කරන්න බැරි වෙනවා ඔන්න ඔකයි නැත්තම් අපි මොන විදිහට අපේ භාෂාවෙන් අපේ තේරුමත් එක්ක මතක තියාගත්තා අපි මේකට කෑලි එකතු කරන අඩු කරන්නේ කරනවාම ඉතින් ඒකින් ප්‍රයෝජනෙ වෙන්නේ නැහැ අර අපට සිහි කරන්නේකොට අර මොනවා හරි කෑල් ටිකක් දැන් මට කවුරු හරි සූත්‍රයක් කරනවා මට පාලියෙන්ම කියනවා මොකද හේතුව දැන් කෙනෙක්ගේ අදහසකින් පරිවර්තනය කියන නම් කියන්නේ වැඩක් නෑ දැන් මම අද ඕනනම් මම තව මට සූත්‍ර දෙක තුනක් කරන් තිබ්බා මම කරේ නැත්තේ මට තේරෙන විදිහට බලලා මම කරන් තිබ්බා නමුත් අර ගාතන පරිවර්තනය කරන්න ලොකු පැති ටිකක් බලන්න ඕනේ නිකම් බෑ ඉතින් ඒ නිසා මට මේ කරන්න හිතුන්නේ නැහැ තව පැය භාගයක් තිබ්බට විනාඩි 20ක් තිබ්බට දේශනා ටිකක් ඉතින් ඒ නිසා අපි හරියටම ඒක ඒ විදිහටම කියන්නේ අපට අද ගොඩාක් නැතිම දේ තමයි මම අර කියන්නේ නිතරම කියන්නේ දේශනාව හරියට ඉගෙන ගන්න ඕනකම නැහැ අපර ඕනත්තේ නිවන් දකින්න අපර ඕනත්තේ මොනවා හරි කරන්න ඕනත්තේ මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ අමාරුයි කියලා හිතලා මේ හරියට ලස්සනට ගලපලා වෙන්න වචන ටික ඉගෙන ගන්න අපර ඕනකම නැහැ දැන් වැදගත් මේක නෙමෙයිද මේ බුදුරණවහන්සේ දේශනා කරන්න අමාරුයි කියලා හිතපු ඈ මේ ලෝකේ මෙහෙමත් මිනිස්සු ඉද්දි එච්චර හිතලා බුදුරණවහන්සේ මේ ලස්සනට ගලපලා වචන ටිකක් දුන්න එක වැදගත් වෙන්න ඕනේ නැද්ද අන්න ඒ වචන ටික වැදගත් කියලා නම දැනෙන්න ඕනේ ඉතින් ඒ නිසා දැන් මම මට නම් කවුරුහරි සිංහලෙන් බලන එක ඕක මට හරියන්නේ නැහැ මට දේශනාවේ තියෙන ටික හැම ඕනේ ඒකේ ඒ කාරණා බලන්න නැත්තම් වැඩක් නැහැ ධර්මයේ තේරුම් ගන්න බැහැ ඉතින් ඕකට දැන් කටපාඩම් කියලා වැදගත් වෙන්නේ නැද්ද මේ ඇත්තටම අවංකව ඕනකමින් ඇහි වැළවෙත් එන්නේ නිකන් මතක හිටිනවා. ඒ කියන්නේ මතක හිටිල්ල අපට වැදගත් වෙන්නට ඕනේ, ඕන වෙන්නට ඕනේ. දැන් ඔය අපි කියලා ගිහම අහනකොට ඔය කවුරු කියන එක අහනකොට එහෙම අර ඒ අග පොළනක ඔක්කොම ඩික්ෂෝ. ෂෝක් එකේ මතක හිටින්නේ ඇයි? හරි අමුතු වැදගත් කමක් තියෙනවානේ. දැන් මේකේ සාමාන්‍ය වැදගත් කමක් ආවට පස්සේ අනිවාර්යයෙන් මේකේ බලපු ගම ඒක මතක හිටිනවා. ඊළඟට අර පුදුම වින්දනයක් ලබන්න පුළුවන් ජීවිතේ. ඕව රජ්‍යහයනා කරමින් මේ මතකයේ සිහි ආවර්ජනය කරමින් ආයේ හෝතාපන්න වෙන්න රහත් වෙන්න මොකුත් තෝන්නේ නැහැ. අර බුදුරණවහන්සේගේ මේ බුද්ධ වචනේ මතක් කර කර සිහි කර කර වින්දනයක් ලබන එක අද බලන්න කර සෝණ කුටි ගන්න තේ අවස් එකයි. අර බුදුරණවහන්සේ ඉදිරිය අර මේ සජ්ජහයනා කර ඊළඟ නන්ද මාතා වේරුකණ්ඩේ නන්ද මාතා මේ සතුට විඳින්නේ ඔන්න ඕකේ. නැතුව මේ අරක තියෙලා මේක තියෙලා අරක ගලපල මේක ගලපල නැහැ. ඒ කිසි දෙයකින් නෙමෙයි බුද්ධ වචනේ සතුට ලබන්නේ. අන්නේ හතුර ලබන්න ඒ ප්‍රීතිය ඉස්මතු වෙලා එන්න අනික විමුක්ත ආයතනය. ඉතින් අනිවාර්යෙන් ඒක අවශ්‍යයි. ඒකයි අර හිතිල්ලයි දෙකම ඕනේ. ඇත්තටම හිතන කෙනෙකුට ඕක ඕන වෙනවා. ඕක තියෙනකොට හිතන්නත් ඕනේ. ওই දෙක ලස්සනට ගැලපෙලා යන එකට. ওই දෙක එකට ගැලපෙලා යන දෙක. හිතන කෙනෙකුට ඕක ඕනේ. මේක තියෙනකොට හිතන්නත් ඕනේ. නැත්තම් මේක අර නිකන් ඔහේ අර මන්තර විදිහට අර නිකන් අමුතු විදිහට මතක තියාගන්න එකක් තියෙනවානේ. ඒක නෙමේ. මේක මේ ඕනකම මතක තියා ගැනීමයි හිතන එකයි මේ දෙකම එකට සම්බන්ධ වුනහම එයා ප්‍රතිපදාව වෙනවා. මේකේ මොකක් හරි අපි ලිහිල් කරගන්න ගියොත් අපි ලිහිල් කරගන්න යන්නේ කාගේ අදහසකට යටත් වෙලාද? අපේ අදහසකට යටත් වෙලානේ නේ. ඒකට යන්න ගියොත් අපි දැන් කවුද අපිව රැවට්ටුවද අපි ඇඬුවද නැත්තම් අපිව හරි කරාද? අපිව ඇඬුවා නේද? හිත අපි වන්දනවන්නේ නෑ නෑ ඔහොම අධ්‍යයනය කරන්න ඕනේ නෑ ඒක අමාරුයි අපට ඈ දැන් මේ හිත අපි වන්දනවද නැද්ද හිත අන්දන දෙයට අපි හිත ශෝකෙට ඇඳිලා යනවානේ ඉතින් බුදුරණවහන්සේ කියපු දෙයට නෙමෙයි යටත් වෙන්නේ හිත අන්දපු දෙයටත් දෙනවා කල්කාලේ මනසානුකූලව කියලා තියෙන කාරණාව තියෙනවා දවලින් අපි මේ වගේ කාලයක බලද්දී මේ ඒ කාලේ තමයි මුද්‍රණ හැදීමේ කාරණා මේක ඒ භාෂාවෙන් මේක එයාලට හිතන්නේ තේ ඒ විදිහට එහෙම එකක් තිබ්බද නැද්ද? ඒක දැන් ඉතාලා තමයි කියන්නේ දැන්
එතන අපි සුතේට අදාළව දැන් අපිට පොතේ නිසා එතකොට මේ ඒ කාරණාව අපි දැන් අර නිදාන පරියාය වගේ පැත්තක්ද ඒකෙන් අදහස් කරේ කරනවා අය කරුණු නම් කරුණු ටික ඒක නිදාන පරියාය ටික සිංහලෙන් හරි මතක තියාගන්න එක අර කරුණු හැටියට එතකොට කරුණු හැටියට මතක තියාගත්තා දැන් ඒකා ඒකාරී විවාහයේ වුණාට බුදුරන් වහන්සේ ඒකට දුන්න අර්ථ වෙනස් අලුත් විවාහයේ වචනේ අනුත් වචනේ අර්ථ වෙනස් පද ගැළපෙන්නේ ඒක වෙනස් එතකොට දැන් අර හුදු විවාහ කරා කියන එක නෙමෙයි විවාහ කරපු එක සාමාන්‍ය ලෝකේ ඒකට ඇත්තම පුංචි දෙයක් විතරයි දේරුම් ගන්න තියෙන්නේ හැබැයි මේකේ පදේ ගැළපපු විදිහ ඊළඟට මේකට දුන්න අර්ථය ඒව වෙනස් අලුත්ම දේවල් ඒවා ඒ කට්ටියට අන්න එතකොට යාට අලුත් විග්‍රහයක් ඒකට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉගෙන ගැනීම ශෛලියේ ඇත්තටම භාෂාවක් නෙමෙයි. දැන් අපට ඇත්තට අර භාෂාවක් කියන කාරණාව නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක භාෂාවක් නෙමෙයි ධර්මයි. එයාලා මාගදී මිනිස්සු නම් එයාලා භාෂාව නෙමෙයි මතක තියාගන්නේ. එයාලා මතක තියාගන්නේ ධර්මයි. එතකොට ඒක දැන් අපට බලන්න අපට කවුරුහරි කතාවක් කියවන සිංහලෙන් අපි ඒක අපිට අපි මුලැමැදාක පිරිවෙලට වචන එකක්වත් නැහැ මතක තියාගන්නේ නැත්නම් ඒක සාරාංශය ගන්න. සාමාන්‍යයෙන් ගන්න අපි ඒකේ වැටහිච්ච කරුණුනේ අපේ භාෂාව. ඉතින් මේ මිනිස්සුත් ඕක නෙමෙයිද කරන්නේ නේද? දැන් ඕනෑම භාෂාවක කෙනෙක් ඕනෑම විවාහයක කෙනෙක් යමක් කිව්වට පස්සේ ඒකේ තියෙන සියලුම අංග ටික ගන්නේ නැතුව ඒකේ තියෙන සාරාංශයනේ ගන්න. ඕනම කෙනෙක් මොකක් හරි කරුවම ඒකේ සාරාංශයනේ. ඒකේ සාරාංශය කියන්නේ ඒකේ වැදිච්ච කාරණා නේද? ඉතින් එයාලත් එහෙම මොන්නේ ගන්න. එහෙම එපා කියලා කියන්නේ. දැන් යාලක් ගන්න මේ විදිහම තමයි. එහෙම ගන්න එපා. ඒකේ තියෙන ඔක්කොම ටික ගන්න. එතකොට දැන් අපි අපේ භාෂාවෙන් දැන් අපිට මතක තියාගන්න අමාරු නැද්ද බලන්න. අපට ඇත්තට පහසු යාලට වඩා. දැන් අපට අපේ භාෂාවේ තියෙන එක මතක තියාගන්න අමාරු නැද්ද වචන එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැතුව දැන් අපිට දැන් මම මෙතෙක් මෙතනේ මෙතනින් කියපු ටික සම්පූර්ණයෙන් ඒක මතක තියාගන්න අමාරු නැද්ද බලන්න. අමාරුයි. හැබැයි අපට ඒ වුණාට පාලිය හැදී ඉගෙන ගත්තොත් එහෙනම් අපට ඒක මතක තියාගන්න පහසු නැද්ද? අපට ඒක පහසු මතක තියාගන්න. විවහාරික භාෂාවේ ඉන්න කෙනා හැම වෙලෙම තමන්ගේ පැත්තත් එක්ක මේක සාරාංශ කරන්න යනවා. විවහාරික පැත්තේ ඉන්න කෙනා. විවහාරික පැත්තේ නැති කෙනා සම්පූර්ණ එක හරියට ඉගෙන ගන්න යනවා. එහෙනම් සජ්ජහායනා කරන එකේ පහසු අපට තියෙනවා. බතක තියාගන්න එක. විවහාරික භාෂාවේ ඉන්න කෙනාට වඩා අපට ඒක පහසුව තියෙනවා. එහෙම ඉන්න අයට කියන්නේ එහෙම කරන්න එපා. කණි කර මේක නිවර්ද මතක තියාගන්න. මොකද ඒක ඉච්චන දගච්චමත් තියෙනවා. කොර සජ්ජායනන කිරීම මල බැඳෙන එක වෙන්නේ නැත්තම් ඔය මම ඉස්සර හරියට සූත්‍ර සජ්ජායන කරා බුදුම විදියට කටපාඩම් අර කාලයක් යන්නේ සමහරව දිගයි වචින් අර සම්පූර්ණ මූලපරියාය සූත්‍ර සබ්බාල සූත්‍ර ධම්මදාය සූත්‍ර මේ සියලු සූත්‍ර ඒ කියන්නේ සිව මුල ඉඳලා ඔක්කොම ටික කටපාඩම් කරා රස දින්නේ අර මේ කාලයක් යන්නේ මල බැඳෙනවා සජ්ජායන කරේ අර ප්‍රධාන කරුණ ටික කතාව නැතුව අර ප්‍රධාන කරුණ ටික මතකේ තිනවා අරවා මේ අමතක කියලා යනවා සජ්ජායන නොකරේ එතින් මොහොමද ඔය විදිහ ජීවිතයක් තියෙනකොට දැන් ඔය විදිහට ඉගෙන ගන්නකොට දැන් ඔක දෙතන අධ්‍යයනය කරනවද නැද්ද දැන් ඔහොම ජීවිතයක් තියෙනවනේ මොකක් එක්කද ඉන්නේ ප්‍රශ්නේ නේද පොඩි ධර්මයේ එක්කනේ ඉන්නේ අර හිතන්නේ විදිහක් කියනවා අරක එක්ක ඉන්නවා ඉතින් මේ කොච්චර සුන්දර ජීවිතයක්ද එතකොට දැන් අද අපිට මතක් වෙන්නේ අරහින් භාවනා කළා මෙහින් වතහගෙන අරහින් සිල් ලැබලා මේවා කළා අමුතු දෙයක් අපේ හිතට ගිහින් දින නොනොකවත් බුදුරන් වහන්සේ පෙන්නම කාරණාව නෙමෙයි ගිහින් තියෙන්නේ අමුතු දෙයක් අපිට ගිහින් තියෙන බුදුරණවහන්සේ පෙන්න පොදී හරියට කරනවා නම් ඒක අභිඥාවෙන් ප්‍රාතිහාරයෙන් මේ වචන ටික විශ්වාස කරනවා අභිඥාවෙන් දේශනා කරේ ප්‍රාතිහාරයෙන් දේශනා කරේ හේතු සහිතව දේශනා කරේ ඔය වචන ටික අපි දැහුවා නම් බුදුරණවහන්සේ කිව්වේ ඉතින් ඒ ආකාරයෙන් කරනවද ඒ ආකාරයෙන් කරනවා සතියම තමයි දෙන්නේ මතනම් ඉතින් කොච්චරක් හිතෙනවා මේ තව කොපි කාලේ මේ කාලෙදී මේක කරගන්න පොඩි කාලෙයි තියෙන්නේ හිතනවනේ මෙහෙම පොඩි කාලෙයි තියෙන්නේ අනේ බුදුරන් වහන්සේ කියපු දේ මම කටයුතු කරන්නවා ඔක හිතුවනේ අන්න හරියට පොඩි කාලෙයි තියෙන්නේ මම මේ පොඩි කාලේ බුදුරන් වහන්සේ කියපු දේ කටයුතු කරන්නවා එච්චරයි ඒක කටයුතු කරනකොට බුද්ධ ගෞරවේ ප්‍රතිපදාව ඒ විශ්වාසයේ බුදුරන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිපදාවේ ප්‍රශ්නයක් වෙයිද නෑ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපි අර අපට අර මීනියාවක් කර ඇවිදලා තියෙන නිසා අපට ඕනක් තියෙනවා හදිසියෙන් හොදපන්න වෙන්නේ නෑ අපට හදිසියෙන් ඉන්නට ඕනේ බුද්ධ ආඥාව ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරනකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ
අඬා හරි දුකෙන් හරි ඇත්තට මේක අඬන එකක් නෙමෙයි ඒකවල. ඒ කියන්නේ මේ බුද්ධ ආඥාව හරියට අපි ක්‍රියාත්මක කරත් එහෙම එතන තියෙන පුදුම ප්‍රීතිය පුදුම සතුට. ඒක නොකර මොන හරි ගන්න හදනකොට අන්න ප්‍රශ්නේ. මේ ඉස්සරට වඩා මට පුදුම හතුරක් තියෙන්නේ. මම සූත්‍ර කරලා හුරු වෙලා ඉස්සරම ආමාන්නේ මට පාලියෙන් සූත්‍ර බලන් යනකොට ගොඩාක් ඕන සිංහල පැත්තට යන්න සමහර වචන තේරුම් ගන්න. දැන් කලාවතුලකින් තමයි සිංහල පැත්තට යන්න ඕන නැත්තේ. ඒ කියන්නේ දැන් ඉච්චරට අර හුරු වෙලා. ඒ කියන්නේ මමම දිට ධම්ම වශයෙන් මේ සත්‍යයයනා කිරීමේ ඒක කියවීමේ ඒ විපාකෙ විඳිනවා. දැන් මගේ මම හරි කැමති මගේ භාෂාවක් කියනවාට. ඒ කියන්නේ පාලි භාෂාව. ඒ කියන්නේ ඉච්චරට අර මේක ඒ කියන්නේ මේ සුන්දර මේ සුන්දරත්වය එක තමයි වෙන දැන් නිසා නෙමෙයි. මේ උපාදකම් වල මතක තියාගෙන හිටියේ මේ ලුහන්ටි නන්ද මහතා උදේ පාන්දර සජ්ජායන කරනවා. ඉරිසමුනි දෙවි අහගෙන ඉන්නවා. මේ දේශනාවක් කරා ළඟදී. දේශමුනි අහගෙන ඉන්න සාදුකාර දෙනවා. බුදුරණවහන්සේ කර දේශනාව. ඒ කියන්නේ ඒ වැදගත් වෙන්න මතක තියාගන්නයි. දැන් අපට වැදගත් වෙන්නේ දැන් හොඳ කියලා බලන්න මට මොන හරි කඩ ගන්න නෙමෙයිද කියලා. එකෙනේ මට මොනව බුදුරණවහන්සේ දෙගත් වෙනකොට ඒක අපි දැන් වැදගත් කාරණාව රකින්නවා ආරක්ෂා කරනවා යොමු වෙනවා. මට මොනවද ගන්න උනොත් මතකයි. ඒකින් අවශ්‍ය ටික ගන්නවා. ඔන්න ඔය දැන් මම හිතන්නේ මේ දවස් ටිකේ කරපු ටිකේ ඔය ඔක ලස්සනට මම පැහැදිලි කරලා පෙන්නුවා. අර විදියට හිතන්න ඕනේ. හොඳයි. හිතන්න ඕනේ. හැබැයි ඉතින් මේ හිතෙහෙත් එක දිගට අප කරන්න ඕනේ. දැන් අපි දැන් ඔය ආවට ගියාට කරලා මදි. ඒ වගේ එකක් අර ජීවිතේ නිතර කරන්නට. මොකද ආවට ගියාට දැන් හිතන තැනදී ප්‍රශ්නයක් නේ උත්තරයක් නැහැ නේ. ඉතින් ඊළඟට අපේ හැරලා දානවා. ඊළඟට ආ හිතන දේ යන්නේ. දැන් අපි ඉතමක මෙහෙම කනවා. මොකද්ද මේ කනවා කියන්නේ? ඊළඟට ඔන්න කනවා කියන හිතෙනවා නේ. මොකද්ද මේ හිතනවා කියන්නේ? ඊළඟට ඇහෙනවා. මොකද්ද මේ ඇහෙනවා කියන්නේ? දැන් මේ ජීවිතේ මේ විදිහට හැම එකක් එක්කම මේක හොයන්න හිත පෙළඹෙනකොට මේ හිත හිතන්න හුරු වෙනවා. හිත හිතන්න දැන් මේ මම මේ කියලා දෙන්නේ හිතන්න නැති තැන හිතන්න හුරු කරන එක. ඒ කියන්නේ දැන් ඒ කාරණා දැන් ඇත්තටම කිං කුසල ගවේෂී කියන කාරණාව එක්කනේ මේ හිතීමට ප්‍රඥාවට හේතුවක් හැටියට ලෝකේ හදාන් කරන්නේ. ඔන්න ඔය කාරණාව මේ හිතන්න හුරු කරනවා මම කියන්නේ. ජීවිතේ හුරු කරන්න. අන්නේක කරනකොට ටික මාත වර්ධනය වෙන්නේ ටික. ඉතින් අර ඒ දේශනාව වුණාන් හරි අර YouTube එකේ දාලා තියෙනවා පොඩි ළමෙක් අල්ලගෙන තාත්තා කෙනෙක් ඇවිද්ද ඕන එක. අන්නේ දේශනාව අහන්න මට දේශනාව නම් මතක නෑ මොකද්ද කියලා. මොකද්ද බුදු අවදා නේ. අවදාන් බුදු අවදාන්. උනා මුලින්ම හක්කල් කියලා දාලා බුදු අවදාන් කියලා දාලා තියෙනවා. අන්නේ දේශනාව අහලා බලන්න මේකේ මේ දෙපැත්ත ලස්සන බැලන්ස් එකේ කරන්න ඕන ටික. එන්නේ දැන් ඔය හිතන එකයි ඒ විදිහටම අර වැදගත් ධර්මයේ එකතු කරගන්න එකයි. ඔන්න ඔය ටික ගාන්න කරගෙන ගියාන අපට ආයෙ වෙන මොකුත් අපේක්ෂා කරන්න දෙන්නේ නෑ. මෛත්‍රිය නෑ ඒ වෙලාවට ඉතින් අපි ඒක නිකන් අතහැරලා ආයතක හුරු කරගන්න තමයි කරන්නේ. නිකන් ඒක අතහැරලා ඒක වැඩක් නෑ කියලා මොන හරි අපි ඒකේ ආදීනියක් අපට ඒ කියන්නේ ඒන කාරණාවෙ පිටල නෑ ආයෙ මුලට ගන්න ඕනේ. එක පාට කරන්න බෑ. ඒ කියන්නේ අපි ටික හුරු කරගන්නට ඕනේ. ඒකට අපි නිඳා කරලා මේ මොකද්ද මේ වුනේ කියලා ආයෙ ගන්නට ඕනේ. කුලප්පු වෙච්ච හරකෙකුට ගහන්න ඌ දමන වෙනවනේ. අන්න ඒ වගේ තමයි කුලප්පු වෙච්ච හරකට වඩා භයානකයි හිත. මේක පුදුම කුලප්පු වීමක් තියෙන. ඉතින් ඒ නිසා අර ගහලා හදනවා. කාලයක් යනකොට තමයි මේක හැදෙන්නේ ටික ටික. එතරම් දැන් ඔය ඒකේ උපරිම දියුණුව දැන්වත් නිස්සරණීය සූත්‍රවල පැහැදිලි කරන්නේ රාගය ගැන හිතනකොට රාගය එන්නේ. අපට ඒක හිතන්න බෑ නේද? රාගය ගැන හිතනකොට රාගය එන්නේ. තරහ ගැන හිතනකොට තරහ එන්නේ නෑ. දැන් අපිට තරහ ආවට පස්සේ අයින් කරන්නේ අපි දකලන්නේ.
නෑ මේක මේ ඒ තමයි මේ හිත මෙල්ල කරගෙන ආය හිතට ඕන විදිහට දෙන්නේ නෑ කටයුතු කරන්න හිතට කිසි විදිහකින් හිත තරහින් ඉඳගත්ා සීහින හිත අපි කැමති මොකක් කරේ ආනොත් ඒක ඇදිලා යන්නේ නෑ ඒක දිට නොදෙන හිතේ චින්තනයක් ඇති වෙනවා ඒක ප්‍රතිපදාව කියන්නේ ඒක ඇත්තරම ඒ වුරු කිරිල්ල තමයි මුලේ ගන්න තරන්නේ අපි ඔය වුරු කිරිල්ල මුලේ දා කරන්නේ නැතුව හිත කියන විදිහට ඔන්න විදර්ශනා කරන්නේ මෙහෙම ආරින හිත කියනවා මම පාඩම් කරන්නේ මෙහෙම හිත කියනවා දැන් මේ හිත කියන්නේ ඔක්කොම කරනවා දැන් මේ හොඳයි වගේ තමයි හැබැයි මේ කවුද මේ මෙහෙමයි හිත හිත කියන්නේ දෙන්නේ කවුද මෙහෙම හිත ඉතින් එයාමනේ දැන් ඔක්කොම හොඳ 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 කීකිය දුන්නේ ඉතින් එයාම තමයි ආය ආරගෙන යන්නේ එයාමයි ඔක්කොම කරන්නේ එයාට කරන්න දෙන්න හොඳ නැහැ මේකේ තියෙන විදිහ කරන්න ඕනේ එයාට ඕන විදිහ කරලා හරියන්නේ නැහැ එයා මොනවා හරි කියනවාද එයා කියන දේ කරන්න ගත්තාම අපි හොරෙන් එයාට වසඟ වෙලා ඒ කියන්නේ අපි නිකන් අපිව වංචා කරගෙන යන වසඟ වෙලා එයා ඒක ඔක්කොම කරන්නේ හොඳ වගේ දේවල් පෙන්නන්න හැබැයි එයා තමයි ඔක්කොම කරන්නේ නිග්‍රහ කරන්න ඕන තමයි පෙනවා නිකන් අනිවාර්ය නිග්‍රහ කරන්න ඕන දැන් නෙමෙයි නිතරම හිතට සාමාන්‍යයෙන් ගත්තොත් මේ හිතට නිතරම කියන්නේ නික දැන් අපි දැන් ඔන තීර ගත ඉගෙන ගනින් දී තව අදිදිලි ගොඩක් තියෙනවා නිගා කරන කියන්නේ අපි හරියට යමුනා නම් නිතරම කියන්නේ සාමාන්‍යයෙන් අපි සිහියක් එනවා නම් නිගා කරන එකම කරන්න තියෙන්නේ ඇයි හිතට වසඟ වෙලා ඉඳලා තියෙන්නේ නිතරම හිතට නිගා කරන්න මේක ඇත්තරම දැන් මේ මේ කාරණාව ලේසියෙන් අමාරුයි. හිතර නිගා කරගන්නවා කියන එක. දැන් හිතරම නිදිමතාව නිදා ගන්න කියලා හිත කියනකොට අපිට පුළුවන්ද? බෑනේ. බඩගිනි යාම කාපම් කියනකොට පුළුවන්ද? නොකයින්ද? බෑනේ. කකුල රිදිනවා කිව්වහම නැගිටපන් කියනකොට අපිට පුළුවන්ද නොනැගිටින්න? බෑනේ. ඉතින් අපි සාධාරණී කරන්නේ නැද්ද මූ කියන එක හරි කියලා? සාධාරණයි හිත උදේ දැන් නැගිටින්න ඕනේ දැන් ඒ හිත දවසම අමාරුයි දැන් මේවා ටික කියලා දෙන්නේ කවුද ආයේ හේතුම කියලා දෙනවා නැද්ද එයාම කියලා දෙනවා දැන් හැම වෙලෙම මේ දැන් අපි දැන් මේ කාරණා අපිට එනකොට අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ නිගා කරන්නට ඕනේ ඒ කියන්නේ මේ කරුණ අපි හුරු කරේ නැත්තම් ඇත්තටම මේක මේ අපි මේ හිතුවට අපි වංචනික විදිහට හිත අපි වල්ලගෙන අපට හොඳයි කියලා පෙන්නලා ඒ කියන්නේ අපට හොඳයි කියලා පෙන්නලා තමයි හිත අපිට අඳගෙන යන්නේ. ওই සම්හන්නාවට ওই මේ තත්ත්වවාදීන් මේ අත්ත්වවාදී කතාව වශයෙන් නේද අරගෙන තියෙන්නේ යමක සූත්‍රය. යමක සූත්‍රයේ තියෙන උපමා වදක උදේ පාන්දර නැගිටින කොච්චර හොඳ සේවය වෙනවද? ඒ ආව තමයි මේ. ඉතින් තත්ත්වවාදීන් ওই හොඳට කණ්ඩ බොණ්ඩ දීලා කියන්නේ අපි හිතමු වල බුද්ධයන්සික කිහිල්ලා ඒ කියන්නේ දැන් අපි යම් කිසි කෙනෙක් අල්ලන්න යනකොට හොඳට යා සැලකලා නිකන් හොඳට හිතවත් වෙලා තමයි යාගෙන් ඔක්කොම ප්‍රයෝජන ගන්න. මෙන්න මේ විදිහට හිත පංච පාස් කන්දි කරන බලන හැටි මේ විදර්ශනා කරන හැටි ඊළඟට වෙන්න මේවා මේ ඉගෙන ගන්න හැටි මේ ඔක්කොම ටික මේ හිතට බෙන්නනවා. හිත ෂෝකයකට මේක බෙන්නනවා. හැබැයි බෙන්නන මේ ඇතුලේ වැඩෙන දෙන්නේ නැහැ හිත. අන්න ඒකයි වැඩේ දින්නේ. වැඩෙන දෙන්නේ නැහැ. මේවා ඔක්කොම ටික ඔක්කොම කරනවා. අනේ අර යාම තමයි තවට වෙන තියෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? දුකක් එනකොට උඩ බෑ ඉවඳගෙන ඉන්න. පුළුවන්ද? මේ මෙච්චර මේ පංච පාස සංදර්ශනා කළා පටිච්ච සම්පදා විදර්ශනා කළා අරව කළා මෙව්වා කළා හැම එකම කළා ඉතින් මේ අර හිත කළා තියෙන්නේ බී පොඩ්ඩක් ඇඟිල්ලට හැටඟිල්ලෙන් අයින්කොට බී මූ වඩනවා ඉතින් කොහොම මෙයා දමන්නේ නැල ඉතින් මේ මෙයා කරපු ටික කොහොම තියනවද නෑ තමයි කර අපව රවට්ටනවා අපේ දැන් අපි රවට්ටන්නේ හොඳ මූවාවේ නරක මූවාවෙන් රවට්ටන්නේ දැන් අපිට රාගය දීලා මොන හරි දීලා එතකොට දන්නවා මේ පොඩ්ඩක් මේ අර සීලයෙන් හරි මොකෙන් හරි මේ පොඩ්ඩක් බය වෙනවා කියලා. දැන් ඒකින් එක රවට්ටන්නේ. දැන් වෙන මොනවාකින් හරි රවට්ටගෙන යනවා. දැනගන්න ඕනේ ආපදාවක් එනකොට පොඩි දෙයක් එනකොට ඔන්න මේ මෙයා දමන වෙලාවද නැද්ද කියලා. මෙයා මුකුත් වෙලා නැහැ. එයා එහෙම. හැබැයි මොනවද කරලා? අර යන ඉගෙනෙවි. කරපු ඔක්කොම අතීතයි. දැන් වැඩිලා නැත්තම් මොනවද දැන් තියෙන්නේ? කරපු ඔක්කොම අතීත නෙමෙයිද? සංකල්පුනේ මේද සංකල්ප දැන් අර යහීමම නැත්තම ඉතින් කරපුටි වතුරේනේ වතුරේද කරපොක්කම වතුරේ ඔක්කොම ඇයිද මෙයාද ඔන්න මෙයා දමනේ වෙලා නම් කරපුටි කහරි දැන් මෙයා උන්න මෙල්ල වෙලා නම් ඉන්නේ මෙයා යන්නේ නැත්තම් ඕන විදියට අන්න දැන් හරි ඉතින් මෙයා යනවා නම් අර ඔක්කොම වතුරේනේ අපි හැම වෙලේම ඉත හුරු කරන්න ඕනේ වෙන දේට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න. මෙයා කියන දේට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්න.
මෙයාට අපි දඬුවම් දෙන්නට ඕනේ. නිකන් හරියන්නේ. ඔය ඇත්තරම දැන් ඔය මම ඔය මගේ කල්ම දැන කරපුවා. මම දැන ඉතින් මම ලොකුවට ධර්මෙ දන්නෙත් නෑ. ටික ටික දන්නේ. මම හිතන කල්ම කියලා තියෙනවා. ඒ කියන්නේ නිදිමත එන්න දෙනකොට මම බයිනවා බැනිලා බැනලා මම මේ කට තුවාල කරගෙන හප හප මට පුළුවන්කට මම කරනවා. මුට දෙන්නේ නැහැ නිදා ගන්න කියලා. තුවාල කර කර අපහපා වේදනාව ගන්නවා නිදා ගන්න දෙන්නලු. ඊට පස්සේ ওই සමහල්ලාවට මේ බෙල්ල බෙල්ල කර වෙනවනේ මෙතනින් කෝටක් දා ගන්නවා. කී දෙන්නේද මට මොකද දෙන්නේ. නිදා ගන්න දෙන්නේ. ඊළඟට මේ කරන්න පුළුවන් ඔක්කොම යටි කරන අවුරුදු 20යි 21යි තරුණ කොල්ලල්. ඉඩ දෙන්නෙම නැහැ. ඕන් ඒ කියන්නේ හිතට අපි හිතට නිකා කරන හිත කියන දේ කරන්න දෙන්න ඕනේ. අපි පුළුවන් ගැට හිතට නිකා කරන්න. ඔන්න රස කෑමක් තියෙනකොට දැන් ඔන්න සමහර ලාට ඔය දැන් අපි කරන්න නැති දේවල්නේ දුතාංගේම රකින්න කරන දුතාංගේම රකින්න එක හරි වැදගත් ඉඳගට අපි හොඳ රස කෑම දානියු කියනෝ මූ කියනෝ අද කමන්නේ කන්නත් තෝ මොකද ඔය කියන්නේ නිගා කරන්න ඕනේ නැ නේ තෝ මෙතන ඉවරින් දැන් බොක් කපන් ඈ ඔච්චරයි මේ හිතර නිගා කරන්න හිත හුරු කරන්න පින්න පාටි ගියාට පස්සේ ඔන්න කන්න මොකුත් හම්බෙලා නැ බත් එකයි බිස්කට් කෑල්ලයි මොකක් හරි හම්බෙලා අර ඒ හොඳට දානෙත් හම්බෙලා තියෙනවා ඉතින් අද බඩගින්න දැන් ඉන්න අමාරු වෙන්නේ දැන් බඩගින්න හිටියාම වීර්යය කරන්න බෑනේ ඈ මොකක්වත් කරන්න බෑනේ සාධාරණ නැද්ද මේ හිත කියන එක සාධාරණයි ඉතින් දැන් මේ කාලෙන්ද උ ගෑස්ට්‍රික් හැදිලා අමාරු වෙලා ඊට පස්සේ මුකුත් කරගන්න බෑ සාධාරණ නැද්ද සාධාරණයි හැබැයි ඒක යා කියන එක අපට ඇත්ත ස්වරූපයෙන් පෙන්වන කාරණා හැබැයි ඌ দমনය වෙන නෙමෙයි මේ කරන්නේ එයා වසන් කරගන්න හදන්නේ උට නිඳා කරලා කරන්නට ඕනේ නෑ 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 මට ඕන දෙයක් පිච්චායි මම මේක කරන්නේ එකෙනෙ හිතර නිඳා කරලා නිඳා කරන්න අපි හැම පැත්තෙම හුරු කරගන්නවා හිතර නිඳා කරලා නැත්තම් අපි නිඳා නොකර හිටියොත් මේක দমন වෙයි කියලා නෑ නෑ හරකේ කයාවේ අරලා තියලා ආවෝ දැන් ගිහිල්ලා හනකොල ටික කාලා එයි ඈ අහපව මේ මගේ ගාලට ඒ කියන්නේ කුලප් අර මේ අල්ලගෙන ආව ඔන්න හරකා කොහෙද මේ හරකේ කල්ලගෙන නැවිදilla ඔන්න තිබ්බා ආ දැන් උට ආවෝ කාලා එන්න බඩගින්නේ පවුන් කාලා බීලා එයි එයිද අර අල්ලගෙන කු මිලිහර මේ හරකේ කර මේ කුලවලක ඉස්සලා මේකේ නේ ඌ අල්ලලා බැඳලා ගහලා දමනේ කරන්න ඕනේ ඊට වඩා අමාරු මෙයා මෙයා අල්ලලා බැඳලා ගහලා දමනේ කරන්න ඕනේ සුපිරි විදිහට එයා දමනේ කරන්න ඕනේ විදිහ තමයි මම ටික ටික මට තේරෙන විදිහට මම ඔය කියන්නේ ඒ කියන්නේ ධර්මයේ කියන අතරතුර මට තේරෙනවානේ මේ ධර්මයේ කිනුවට මේක වෙන්නේ නැහැ එතකොට මම අර මේ හිතන්න ඕනේ ඒ කියන්නේ ඒ කරුණ ටික ටික ඔය කියලා දෙන්නේ එකත් එක්ක මට නම් අතර ඒ කාලේ මම ධර්ම ඉගෙන ගන්නකොට ඕම මට ඉගෙන ගන්න බෑ මට නම් පංචපාද ගන්දි කියලා ගහලා ඉගෙනව මට නම් ඉගෙන ගන්න බෑ මොකද්ද ඔය කියන්නේ කියලා මට ඉගෙන ගන්නම ඕනේ ඒක ඉගෙන ගන්න තාක්කල් මට ওই පංචපාද ගන්දි ගැන කිව්වට ඌ මොකක්වත් කරන්න හිතෙන්නේ ඒක මොකද්ද මේ කියන්නේ ඇයි මෙහෙම කියන්නේ මොකක් වෙනසද මෙහෙම කියන්නේ ඔන්න ඔය ටික හොයන්න ඕනේ ඉතින් අද උන් ඉගෙන ගන්න බෑනේ එතකොට ඔන්න ඔය ඉගෙන ගැනීම ශෛලිය තියෙන්න ඕනේ අපි ඉතින් ත්‍රිපිටකේ පරිදිලා දිනනලා අපි බැරිම අර මේ කිව්වා කරුණ වශයෙන් ෂෝට් නෝට් එකෙන් ගියාමල ඌව පාඩම් කරා අවුරුදු ගානක් කරපුවාම තේරුණා මේ කන්නේ වන්නන්නේ නැහැ දැන් පාඩම් කරපුවා දැන් මතකත් නැහැ ඊළඟට මේක තේරෙන්නේ නැහැ ඉතින් අවසානයේ භාවනාව පටන් ගත්ත භාවනාව අවුරුදු ගානක් භාවනා කරලා අවසානයේ බලාපොරොත්තු කල්පනා කරපුවා මොකවන්නේ නෑ ඇත්තටම දැන් මේ දැන් බලන්න මම තව කතාවක් කියන්නම් ආලාරකාරාම දැන් ආලාරකාරාම කියන්නේ මේ උද්දකරාම පුත්ත කියන්නේ මං හිතන්නේ මේ පෘථිවිය හිටපු ශ්‍රේෂ්ඨම මිනිසයා බුදුරණවහන්සේ කියන්නේ බුද්ධ ශාසනය නැතුව බුදුරණවහන්සේගේ ශාසනය නැතුව ඒ ශාසනයේ ප්‍රතිපදා නැතුව ඒ ශාසනයේ එයා හිටියනම් එයාත් ඒ ශාසනය උඩින් හිටිනා බුදුරණවහන්සේ බලන්නේ ඒක නියට ඉස්සලව කියන්නේ ඒ කියන්නේ මේ මිනිස් ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨම මිනිස්සෙන් උද්දකරාම පුත්ත කියන්නේ ඒකවල කොච්චර හැකියාවක් දිනු කරාද කොච්චර ස්වභාවයක් තිබ්බද අසාමාන්‍ය හැකියාවක් දැන් එයා ඊට පස්සේ හැකියාව නිසා කියලා තියයි නේ අර ටික විදවල ආය පල්ලෙමයි ආය මුල ඉඳලාමයි කොච්චර තිබ්බද දැන්නේ ඒ කියන්නේ අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක් නාලා උත්තර කරා බුද්ධ කියන්නේ
කල්ප 84000ක් නිවසඤ්ඤාණා සංඥාවේ ඉඳලා ආයේ පල්ලටම ඇවිදින්න ආයෙත් අර එතකොට දැන් අර මොකක්වත් නැතුව නින්නේ දැන් ඔල්ල මොට්ටල වෙන්නේ නැන්ද ඉන්නකොට දැන් අපට හිතෙන්නේ ඒ කට්ටිය ආයේ පල්ලට දෙන්නේ නැහැ කියලා හිතෙන්නේ ඇයි මොහොම දෙයක් කරගත්තනේ ඉතින් මොකද්ද අර හිතනවද දැන් නැහැ මොනවද දෙන්නේ නැත්ති කිංචි නෙමෙයි ඇත්තෙත් නැත්තෙත් නැහැ කියන එක ඔය ඉන්න දැන් අපු නිදාගෙන හිටියාම දැන් නිදාගෙන ඉන්න එක අසඤ්ඤ වගේ දැන් ඔහෙ ඉද්දි මොක කල්ප 84000ක් ඔහෙ ඉද්දි මොකද වෙන්නේ दिव्य लोक वंश लोक पहाड़िया මෛත්‍රිය මෛත්‍රිය එක්ක යන කෙනෙකුට විතරයි ලොකු මෛත්‍රී චේතු විමුක්තිය. මොකද ඒක මහ පුණ්‍ය ශක්තියක්. මෛත්‍රී චේතු විමුක්තියත් එක්ක අනිත් දේවල් එක්ක කතා කරන්න බෑ. සතර බ්‍රහ්ම විරම නිකට වැදෙන්නේ අනිත් දේවල් එක්ක කතා කරන්න බෑ. මොකද අරකේ පිනක් තියෙනවනේ අසාමාන්‍ය පිනක්. अनेक බුදුරජාන් වහන්සේ බුදුත්වෙලා එයාලා ජීවත් වෙලා ඉද්දි පස්සේ තියෙන බුදුරණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ඉතන කොට යාලා මැරලා අන්න ඒකයි වැඩේදී ඒ කියන්නේ බුදුරණන් වහන්සේ බුදු වෙලා හතියයි මාසයි දතියකින් ධර්ම දේශනා කරන්නනේ හති පහකින්නේ හති පහකින් තමයි ධර්ම දේශනා කරන්න ආරාධනා කළේ. එතකොට මේ වෙනකොට මේ කට්ටිය ජීවත් වෙලා. ඒ කියන්නේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා, හැකියාවක් තියෙනවා. එයාලා තමයි උතුරු ඉස්සර ධර්ම දේශනා කරන්න හිතන්නේ. ඔක්කොම ටික තියෙනවා. බුදු කෙනෙකුත් පහළ වෙලා. නමුත් බුදුරණවහන්සේ හිතනකොට අනේ දෙන්න නැරලා නේ. मधुर मधुर ඒ ගාථා ඒ සූත්‍රය මතක කියන්නේ අර වැදගත් ඒකේ වචන අඩුම ඉතින් අර නිකම් මන්ත්‍රයකට වඩා දැන් මෙච්චර කාලයක් අපි කරලා තියෙනවනේ දේශන මේ මන්ත්‍රයක් කරන දෙයක් නෑ දැන් ඕනම කෙනෙකුට සූත්‍රයක් බැලුවහම මේකේ පාලිත් එක කියෝ කියවම සූත්‍රය කරලා තියෙන කටපාඩම් කරන්න යනකොට මේක ලස්සන බල්ලා කියෝ තේරුම් ගන්න බෑ පොතත් බලලා දේශනාවත් අහලා ඔක්කොම තේරුම් ගන්න කටපාඩම් අධ්‍යයනය කරන්න බෑ ඔන්න දැන් අලුතෙන් මන්ත්‍රයක් අලුතෙන්ම නම් ඉගෙන ගන්න සාධාරණයි මේ මන්ත්‍රයක් වගේ කටපාඩම් කරන්න තියෙන්නේ කියලා. නමුත් අලුතෙන්ම ඉගෙන ගන්නවා නෙමෙයි. සේරම දැන් ගැඹුරු සූත්‍ර නම් වචනය පාසා විග්‍රහ කරලා තියෙනවා. ඒ හැම එකම ඉතින් ඒ තේරම එක්කනේ කටපාඩම් කරන්න තියෙන්නේ. ස්වනාත දැන් ඉපොසම්පද ස්වනාත දුන්නනේ පිළිගන්න එක ඇරිලා මේ ඒකේ අර ඒකේ ඉතරවල තියන මේ අහවල් ලුවා කටපාඩම් කරගන්නවා මම ඉතින් මේ දවස් වලින් ගලන මේ ධම්මපද වර්ග වර්ගනේ පහ ඒ මේ මේ ටික කටපාඩම් කරලා තියෙන්න ඕන කියන එක තියෙනවා ඉතින් මම වර්ග දෙක අවුතුන උතරම කටපාඩම් කරා ඒ ඉඳලා අවශ්‍යට ඉතින් जीवित घट कर සමහර වෙලාවල් මම සූත්‍ර බලද්දි මම ওই ගාථා තියෙනවා සජ්ජායනා කරගෙන බලන්නේ මොකද වචනේ හුරු වෙන්නේ කටට
ඒ ඔක්කොම වෙන්නේ සජ්ජායනා කරාදී. දැන් අර මම පොත නිකන් බලාගෙන ඔහේ මේ වතුර වගේ කියවන්නේ. දැන් මම සමහරව පටපාඩම් වෙන්නේ නෙමෙයි. නමුත් අරක පේනකොට එච්චරට හිත හුරුයි. ඇහැ හුරුයි ඒකට. කියන්නේ ඒ ඒ ඒ අපි මේ වෙන මොකක්වත් අනුංගෙදයක් නෙමෙයි මේ මෙච්චර සුන්දර බුද්ධ වචනයකට ඒ විදිහ යොමු වෙනවා කියන්නේ කොච්චර ෂෝක්ද. ඉතින් අන්න ඒ වැදගත්කමත් එක්ක අපි යොමු වෙන්න ඕනේ. නෑ ඇත්තට මට ඔය ඔය කරුණ ඔහොම ඉදලා නේ මං සංජායනා කරේ. මං කටපාඩම් කරේ. මට මේ ඔය මේ 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 ධිට්ඨිය දුප්පට වෙද්දා මෙන්න මේ කරුණ වැදගත්කම මට මේක ඉස්මතු කරන්න මම මේ පටන් ගන්න මේ මෑතක. ඒ කියන අවුරුද්දක් දෙක තුනක් වගේ ඇති මේ මේක වැඩිපුර ඉස්මතු කරන්න පටන් ගන්න. නැද්ද? මුලින්ම මේක ඉස්මතු ඉච්ච ඉස්මතු කරේ නෑනේ. කියන්නේ මේක හරි මේක තමයි ඉගෙන ගන්න මෙච්චරයි. ඉතින් මම ඔය එකක්වත් දන්නේ නැත මම කටපාඩම් කරේ. කවුරු කියලත් නෙමේ කටපාඩම් කරවන්න කියලත් නෙමේ. මේකෙත් මේක ඉච්චර දැනගන්නේ මට හැබැයි ඉගෙන ගන්නකොට ඒක වැදගත් වෙලා. ඉතින් ඒක කටපාඩම් කරනවා. දැන් අරක දැනගෙන නෙමේ ලොකුවට. ඉතින් අන්නේ විදියට කටපා ඒ කියන්නේ ඒ කටපාඩම දැන් මම ඔය සූත්‍ර ලිව්වේ. සූත්‍ර ලිව්වේ කියන්නේ මට තේරෙච්ච දේ ලිව්වා නෙමේ. පාලියෙන්ම මේක සජ්ජායනා කරගෙන සජ්ජායනා කර. ඇයි මේක වැදගත්? ඔය වැදගත්කමත් එක්ක අපිට එනකොට අපටම වෙනම බුද්ධ උන්නේ. මෙච්චර ගෞරවයෙන් බුදුරණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්නකොට ආයේ මොනව හොයන්නේ? මොකුත් හොයන්න ඕනේ. ඉතින් මේක ඉගෙන ගන්න මෙච්චර ගෞරවයෙන්. ඉතින් මේක ඉගෙන ගන්න ඉදා මොනවද අවශ්‍ය? අද සමාජෙ ගිහිලා තියෙනවා මේක ඉගෙන ගන්නට හරියන්නේ නැහැ. මේකට භාවනා කරන්න ඕනේ කියලා. මේ කියන්නේ සමාජෙම ගිහිලා තියෙනවා. දැන් දන්නුනත් ඔය ප්‍රශ්න කරන කට්ටිය ගොඩක් කටේ ප්‍රශ්න කරන්නේ ඉතින් භාවනා කරන්න ඕනේ නැද්ද? භාවනා කරන්න ඕනේ නැද්ද කියලා. ඉතින් සමාජෙම ගිහින් තියෙන්නේ ඒකටනේ. ඉතින් ඒ මේ දැන් කෙනෙකුට මේ ඒක උපකාර වෙනවා හරියට ඉගෙන ගැනීම පිණිස කරන්න. හැබැයි හරියට ඉගෙන ගන්න පුළුවන් නම් ධර්ම මේ වැදගත්කමත් එක්ක ඒක කරගෙන යනකොට එයා ජීවිතය ප්‍රතිපදාව එක්කම තමයි. කවදාවත් හිතාගුව සුන්දර කරන්නේ අපි මේ හිතත් එක යමන ගිහිලා හරියන්නේ අපි හිතත් එක කියන්නේ හිත දමණය කරමින් යනවා හිතර නින්දා කරමින් නිකා කරමින් දමණය කරමින් ඕක අපි මුලින් ඉඳලා මුළු කරන්න ඕනේ මොකක් හරි දැන් කියන්න දැන් ඔය ඔය කරුණු හරි සාධාරණ හැරි කියකියනේ ඒක නෝක තමයි ලෝකේ දෙන්නේ රැවටෙන බව තේරෙනවානේ එතකොට දෙකක් නිකා කරනකොට මේ හොඳ දේවල් වලට රැවටෙන තමයි එතකොට හොඳ දේවල් වලට රැවෙන්නකොට එතකොට මේ ඒ ඒක අල්ලන්න මොනවද හොඳ දේවල් වලට රැවෙන්නකොට දැන් මම මේක බණ අහනවානේ දැන් මම මේවා කරනවානේ දැන් මේවා මම කරනවා දැන් මේ මොකද කරන්නේ මොකක් හරි දැන් කරන්න තියෙන එකක් එපා කරනවා දැන් හොඳ දේවල් කරන්නේ දැන් මේක අල්ලගෙන අරවා එපා කරනවා හිත දැන් සජ්ජායනා කරන්න එපා කරන්නේ නැද්ද අර මේ හිත අර අල්ලගෙන අරවා එපා කරනවා ඇයි හිත හැම වෙලේම සාධාරණ කර දෙනවා බලද්දි අර බුදුරණවන්ත කියපු දේ දැන් අපි හැම වෙලේම බලනවානේ දැන් අපි දැන් මේ අර බලාගෙන ලියීම කියලා පොඩි කාලේ කරනවානේ බලාගෙන පිටපත් ලියන්නේ ඔන්න පොත තියෙන එක ලිව්වා අරක ලිව්වා දැන් මේක ඇද්ද කුද ඔක්කොම බලවල ලස්සන ලියන්න ඕය බලාගෙන ලිවීමෙන් බලාගෙන සදමනේ කරන්න
බලාගෙන ලියන්නේ. එතකොට අරකට වඩා වෙනස් වෙන්න බැරි පොඩ්ඩක් බලාගෙන ලියන එකනේ. ඒකම වෙන්නට ඕනේ. ඒ වගේ පොතේ තියෙන එකම හිත කරන්න හුරු කරන්නට ඕනේ. පොතේ තියෙන එක කියන්නේ බුදුරණවහන්සේගේ බුද්ධ වචනෙම හිතට හුරු කරන්න ඕනේ එක කරපන් කියලා. ඒකේ පොඩි හරි වෙනසක් කරොත් එහෙම මූ තමයි මේක වෙනස් කරේ. හොයිද? පොඩි හරි වෙනසක් කරන්න තෝ මේ හිත ජීවිතේ ගත කළ යුත්තේ පොතේ කියලා දෙන විදිහට. බුදුරණවහන්සේ පැහැදිලි කරලා දෙනවා. පොඩ්ඩක්වත් වෙනස් නොකර. අන්න එතකොට ඒකෙන් අපුව දමන්නේ. අපි මේක පොඩි හරි හේමිය කරලා ගත්තොත් නම් ඉවරට ඉවරයි. මේකේ තියෙන විදිහටම ගන්නටවා. ඇත්තටම මේ ලෝකේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් මේ කියන අවබෝධ නොකලාට අපි හිතමු බෑ. හිතේම හැකියාව අඩු වුණා කියලා අවබෝධ කරගන්න බැරි වුණා කියලා. නමුත් මේ කරුණු ටික අපි හිතමු පහම කරන්න බැරි වුණා කියලා. සුතාගතවට සහ පරිචිතා කියන කරුණ යම් පමණකට කරන්න පුළුවන් ඕන කෙනෙකුට. මේ වැදගත් දේ මතක තියන් හිටුවොත් මැරලා කොහේ යයිද? ඕකත් එක මොන මොන හිටියොත් වැදගත් දේ මතක තියන් ඉන්න. කිලින්ම සුභිතිය කියන්නේ. ඇයි මෙච්චර සුන්දර ධර්මයක් අන්න යාට තමයි සද්ධා මත්තන්. ඇයි මේක වැදගත් කියලා උඩරිම තේරුණා. ඉතින් මේ වැදගත්කමත් එක්ක අහලා මතක තියාගෙන මේක මේ දැන් ඒක බුදු අනික ඒක බුද්ධ ආඥාව මුල්ම ආඥාව. මුල්ම බුද්ධ ආඥාව. එතකොට ඒකත් කරාගෙන ඈ වැදගත්කමත් උනා වෙනවා. ඉතින් ඔය විදිහට ඔය වැදගත්කමත් එක්ක ඉන්නකොට මැරලා කියලා සුගතිය කියන්නේ. ඊළඟට මේක තව ටිකක් ඔය කාරණා කියලා හිතන උනුනාට පස්සේ ප්‍රතිපදාව නිකන් මේ දෙනවා. අය බලින් කරන්න දෙන්නේ. මේක ඇතුළට නොවන නිසා ඇතුළට එන්නේ මේක තාම පිටනේ. ඒක ඇතුළට ආවට පස්සේ දැන් අපිට ඇතුළට ආව කියලා හිතන්න පුළුවන් කඥණී සූත්‍රයේ තියෙන කැලල අපන රූපපීටි රූපන්ති තවාරහින් කැලල මිහින් කැලල ඇමුණුල දැන් ඇහුවොත් පුළුවන් රූපය කියන කාරණාවේ ඒ ඡේද විග්‍රහ කරන්න බුදුරජාණන් කියන වේදනාවක තියෙන කාරණාවේ ඡේද කියන අපිට කැලි කියලා අපි භාෂාවෙන් දාගෙන දැන් එතකොට ඒ කැලි කියලා අපි ගන්නෙ එතකොට අපි හරි බුදුරණවහන්සේගේ ධර්මයේ මුල මැද අග සුන්දරයි ඈ පද අර්ථ පද ව්‍යඤ්ජන සහිතයි ඈ මෙන්න මේ කාරණාවට තනත් දිල දෙන්න තනත් දිල නෑ ඒකට තනත් දුන්න නම් මේකේ තියෙන පද ව්‍යඤ්ජනයක් නම් මම අර කිව්ව ක්‍රමාව ප්‍රශ්න වෙනවා කියලා ඉතින් එහෙනම් මේකේ පද ව්‍යඤ්ජනයක් වෙනස් කරන්න නැතුව යාද ඒකනේ විග්‍රහ කළ යුත්තේ ඒකනේ මතක තබා ගන්න යුත්තේ ඔන්න ඔය ටික ඉදෙනවා නම් අලුතින් ඉතින් ආයේ ශ්‍රද්ධාව කියලා හදා ගන්න දෙන්නේ ඒකම ශ්‍රද්ධාව ඒක එක්කම ඉදෙනවා ඒක එක්කම හිතනවා ආයෙත්ින් හිතන්න දෙයක් නැහැ මොමද කරන්න ඕනද කියලා අවල සරුවෙන් කටපාඩම් කරගන්න. ඒක අවබෝධ කර අවබෝධ කරන්න ඒ අදාළ නැහැ. ඔය කටපාඩම් කරගෙන හිටියොත් එහෙම ඒක මතකද කියනකොට දැන් ඔය දැන් උනම් බලන්නකො බයක් ඇති දිගම ඉදිවිස බබුවා කියලා මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවනේ බයක් වුණා. ඉතින් මේක ජීවිතේ ඔළුවේ තියන් ඉන්නකොට මේ නිකම් පොඩි බයක් නම් ඉදිවිස බබුවා අරහන් කියලා මතක් වෙනවනම් ජීවිතේ මේක තියන් ඉන්නකොට අමතක වෙයිද? මැරෙන්න ලං වෙනකොට ආය හාමුදුරු කෙනෙක් කැදලා පිළි කියන්න ඕනද මේකද? නේ මෙන්න මෙව්වා හූ ගාලා එනවා. අරව හොඳට මතක තියන් හිටියද? මතක තියන් නැති වුණාම අපට මොනවද තියෙන්නේ? දැන් අර මතකේ එනකොට ඒක තස්කාල එනවනේ. දැන් අපට අරක කොහොමද තියෙන්නේ කියලා අපට අර අලුතෙන් හිතන්න ඕනේ. නමුත් අර මතකේ කියන එක එනවයි බරට. ඉතින් මැරෙන්න ලං වෙනකොට ආවොත් එහෙම මේ යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තාලි ඔව එනකොට දැන් රජහයන කරව මතකයි. ඉතින් අර ෂෝක් එකට හිත හතුටින් මැරෙන්නේ. නේද? හිත හතුටින් මැරෙන්නේ. ඉතින් හැම පැත්තෙම ප්‍රතිපල රහිතයි. හැම පැත්තෙම ප්‍රතිපල රහිතයි ඒ කාරණා. ඒකම තමයි කරන්නේ නැත්තේ. තමලා තියෙන්නේ. ඒවත් එකක් කරන්නේ. දැන් අර භාවනා කරන්නේ කියන්නේ කල්‍යාණ මිත්‍ර භාවනා, මෛත්‍රී ආදී දේවල් අර විදිහට හිතන එකයි. මේ කටපාඩම් කරන්නේ. තේරුමක් කියන්නේ ඉස්ලාම දැන් ඇත්තටම අර පටිසම්පාදේ මතක තියාගත්තා නේද? පටිසම්පාදේ කරුණු ටික ඉස්සල්ලාම ටික හුරු කරන්නට ඕන. පුළුවන් හැටියට ඊළඟට මේ පටිසම්පාදේ මතක තියාගන්න හැබැයි ඒකේ තියෙන සූත්‍ර කාරණාවක් එක්ක මතක තියාගන්න ඕන. ඔය එකක් හුරු ටික හුරු කරනකොට හරිය සුන්දරයි හිතට. එතකොට ඇත්තටම සමහර ලාවට හොඳවට කටපාඩම් කරන කාලේ නිින්ද යන්නේ නැහැ. කණ්ඩෝරේ නැහැ. මොකද දැන් මොකක්වත් අවබෝධිලා නෙමෙයි අර ගෞරවේ අර සද්ධාව අර වටිනාකම අසාමාන්‍ය. අය වෙන මොකුත් ඕනේ නැහැ ජීවිතේට. ඔන්න ඔය විදිහට හිත හැදෙනවා. ආනන්දයි
ලේස් එකක් ඉස්සලා කටපාඩම් කරන්න හරි. මේ කච්චංග සූත්‍රයන් හරි පොඩ්ඩයි. කච්චංග සූත්‍ර කටපාඩම් කරන්න හරි ලේසි. කච්චංග සූත්‍රේ පොඩ්ඩයි. ඊළඟට කාලකාරම සූත්‍රේ පොඩ්ඩයි. ඒකෙත් චුට්ටයි තියෙන්නේ. ඒකම ඒවත් හොඳයි. ඒ වගේ එකම ශෛලියක් තියෙන්නේ. ඒ තමයි සූත්‍රය. උපයපාද අනමි. රූපේ සති රූපං උපාදාය රූපං අබ්බිනිවෙස. ඒවන් දිට්ඨි උපජ්ජති. අනේ ඒකේ ඒ එක ටිකක් දිගයි. එක විදිහට තියෙන සඳේසි. ඔය වචනයි ටික ටික දැන් අපි දැන් මෙතනින් බෑ කියලා හිතන්නේ ඇයි? ඒ කියන්නේ අපි ඉස්කෝලේ යනවා දකිනකොට පොඩි එකෙක් මොන්ටිසෝරිනවා දකිනකොට පුංචි කාලේ දැන් අර ලොකු දවල් ගන්නවා දකිනකොට අනේ මට නම් බෑ අයියෝ බෑ ඉස්කෝලේ යන්න බෑ අර කොහොමද බං හදන්නේ ඔන්න ඔය වගේ මෝඩ තරකයක් අර මේක තීරෙන්නේ මේ වචන දන්නේ නැහැ ඈ ඉතින් කොහොමද මතක තියාගන්නේ දැන් මේකට බහින්න එපා කුඹුරට බහින්න ඕන එරෙනවා නම් ඊට පස්සේ කටයුතු ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මෙතන ඉඳලා මොකද හත් ගැව්වත් තියෙදි අමුඩේ ගහනවා බෑ කියලා නැද්ද? ඒක තමයි කරන්නේ. තේ වචන තේරෙන්නේ නැහැ, වචන හුරු නැහැ. මේ ඔක්කොම අර මේ එක මොන්ඩිසෝරිලා මේ 11 වසර ළමයෙක් ගණන් හදනවා දිහා බලන් ඉඳලා අයියෝ මට නම් ඔබ හදන්න බෑ මම නම් යන්නේ නැහැ වගේ කියලා හිතනවා වගේ වෙලා. පටන් ගන්න නැතුවනේ මේ කරන්නේ ඔක්කොම මේක වැඩි. ඒ ඔක්කොම හිත සාධාරණී කර කර දෙනවා. මේක ඉතින් පාලි දැනගත්තා නම් අපට ලේසියි ඈ. පාලි තේරුමත් එක්ක කරා නම් අපට ලේසියි. ඒ නිසා අපි මේ විදිහට කරමු ඈ. දැන් හිත හිත කියනවනේ. පාලි මේක එහෙම තිබ්බනම් ලේසියිනේ. එහෙනම් අපි හිත මෙහෙම කරමු. මෙහෙම කරමු. එතකොට හරියයි. මේ හිත හොෝගාලා කියනවා. දැන් ඉතින් ඔකෝ පාලි ඉගෙනගෙන මේවා කරන්න කියලා හරියන්නේ නැහනේ. දැන් අපි මේක සිංහලෙන් මතක තියාගත්ත නම් ඇතිනේ. ඈ දැන් අපිට උඩ මේක හිතන්න පුළුවන් ඈ. දැන් මේ මෙයා හොෝගාලා නැද්ද? මෙයා හොෝගාලා හසුරු වුණා. මෙයාට ඕනේ දි කරනවා ඊට පස්සේ. බුදුරණවහන්සේ ඕනේ දි කරන්නේ. බුදුරණවහන්සේ වන්දේ කරලා කිව්වද වෙන්නේ